Magi Swamiyo Budu Rajanan Vahansi Ragaya Durukala Sikha Vitaragi Osikha Dvesaya Durukala Sikha Vita Dosi Usikha Mohaya Durukala Sikha Vita Mohi Usikha Budu Rajanan Vahansi Arahan Vanasika Samma Sambuddha Vanasika Vijacharana Sampanna Vanasika Sugata Vanasika Loka Vidu Vanasika Anuttaro Purisa Dhamma Sarati Vanasika Sattha Deva Manusanang Vanasika Buddha Vanasika Bhagava Vanasika Budu Rajanan Vahansi Siyalude Danna Sikha Mama Kisit Nudhanimi Mama Kisit Nudhanimi Budu Rajanan Vahansi Devmini Sunge Sastru Vanasika Mama Sravakaya Vimi Mama Sravakaya Vimi Mama Sravakaya Vimi Misi Anantavu Apramana Gunetavu Budu Rajanan Vahansita Mama Namaskar Karami Magi Namaskaraya Viva Devanuvada Mama Namaskar Karami Magi Namaskaraya Viva Tivanuvada Mama Namaskar Karami Magi Namaskaraya Viva Sadhu, Sadhu, Namaskare Viva, Budu Ruvanate, Samada Budu Himi, Saranayami, Namaskare Viva, Dhamruvanate, Samada Sadham Saranayami Namaskara Viva Sangharuvanate
Samada Mahasangha Sarana Namaskara Veva Tunuruvanata Samada Tisarana Sarana Yami Sadhu. අපට ධර්ම විනය කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසර පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි බුදු සුවඳ වැඩසටහනේ උදේ වරුවේ අපි ඉගෙන ගත්තේ සම්මා දිට්ඨියට අදාළ කරුණු ගැන. එතකොට මේ දේශනාව කළේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතන මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ඣිම නිකාය මධ්‍යම ප්‍රමාණී දේශනා ඇතුළත් මේ පොත් වහන්සේ තුල. එතකොට අපි කරුණු කාරණා බොහොමයක් කතා කළා. ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලාගෙන් පුංචි කාරණාවක් අහලා තිබ්බනි. දේශනාව එහෙමනි පටන් ගන්නෙ කොහොමද? සම්මා දිට්ඨි සම්මා දිට්ඨීති ආවුසෝ උච්චති. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා කියනවා. කිත්තා වතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. කොච්චරකින්ද ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨීන් යුක්ත වන්නේ? ඊට පස්සේ අහනවා උජුගතාස දිට්ඨි. ඒ දෘෂ්ටිය මනාකොට පිහිටිය ඍජුව පිහිටිය කියලා කියන්නේ. ධම්මේ අවෙච්ච පසාදේන සමන්නාගතු. මේ බුදුරජාන් වහන්සේ ධර්මය ගැන මොකද්ද අවෙච්ච ප්‍රසාදේ කිවි? චලනය නොවන සෙලවෙන්නේ නැති මුල් ඇදපු මනාකොට අරටු පිහිටපු සද්ධාවක් පිහිටියා කියලා කියන්නේ කොච්චරකින්ද? ආගතු ඉමං සද්ධම්මන්ති. මේ ධර්මයට ආව කියන්නේ කොච්චරකින්ද කියලා අහනවනේ. එහෙනම් අපිට පේනවා සාරිපුත්තයන් වහන්සේ කරුණු ටික ඇසීම තුළම මෙතන කතා කරන්නේ ආර්ය දර්ශනයේ ඇති පුද්ගලයා ගැන කියලා. ආර්ය දර්ශනීය යුක්ත පුද්ගලයා කියලා කියන්නේ මේ ලෝකේ ඇත්ත ඇත්ත විදිහට දකින කෙනෙක්. රැවටිච්ච ලෝකයේ තුල රැවටෙන්නේ නැතුව ලෝකෙ දිහා බලන කෙනෙක්. ඒර අපිට පේනවා අහනෝ මේ එතන දැන් සම්මාදිට්ඨියකින් කොච්චර මේ සම්මාදිට්ඨිය යුක්ත වෙලා යුක්තයි කියන්නේ කොච්චරකින්ද කියලා අහනවා. ඊට පස්සේ තව විස්තර කියන උජුගතාස දිට්ටි. ඒ දෘෂ්ටිය ඍජුව පිහිටියා කියන්නේ කොච්චරකින්ද අහනවා. දැන් එහෙනම් අපිට පැහැදිලි ඒ කාරණේ තුල මිනිස්සයන්ට එහෙනම් තව දෘෂ්ටි නැද්ද ලෝකෙ දිහා බලන? තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට එහෙමනම් ඒ දෘෂ්ටි වැරදි, මේ දෘෂ්ටිය තමයි හරි. දෘෂ්ටිය කිව්වහම අපිට එන මතේ මොකක්ද? අපිත් නිතර නිතර කියන එකක් නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. එතකොට අපි කියන්නේ මොකද්ද? වැරදි දෘෂ්ටි. ඒව ගැන දන්නේ නැත්නම් එක එක ඒව හිතේ හදාගෙන හිටියාමත් කියනවා මෙයාගේ දෘෂ්ටිනේ
කියනවා. එහෙම කියනවා නේද? හා. එතකොට මේකෙත් කියන්නේ මොකද්ද? දෘෂ්ටියක් ගැන. දෘෂ්ටිය මොකද්ද? සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ සම්මා කියන්නේ යහපත් කියන අර්ථය. දිට්ඨි කියන්නේ දැක්ම කියන එකයි. එහෙනම් මනාකොට දැකලා තියෙන්නේ මොකද්ද? දකින්න ඕනේ මොකක්ද? එහෙනම් මේ දැක්ම තුල තමයි වැරදි අවබෝධි දුර් වෙන්නේ. එතකොට එහෙමනම් මේ දැක්මම නිවර්දී කියලා ඒ තුලම පිහිටීමක් තියෙනවා. ඒ පිහිටීම තුල පිහිටලා ඒ පිහිටීම තමයි වඩන්න තියෙන්නේ. ඒ දැක්ම වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? වැරදි දුර් වෙනවා. පස්සේ මෙතනදී ක්‍රම කීපයක් අපි පහුගිය කාලේ කතා කුසල් ලකුසල් ආහාර ඔස්සේ ලෝකෙ දිහා බලන ක්‍රමී ජීවිතයේ දිහා බලන ක්‍රමී ඉගෙන ගත්තා. චතුරාර්ය සත්‍ය ඔස්සේ අපි ඉගෙන ගත්තා. ජරා මරණ ඔස්සේ සෝතාපන්න වෙන විදිහ, සකදාගාම අනාගාම වෙන විදිහ නෙමෙයි කියන්නේ. ඊට පස්සේ ඉපදීම ගැන මම හිතන්නේ ගිය පාර කතා කළා. ඒතකොට ඉපදීම කියන දේ දිහා දැකීම තුල කොහොමද යම් කෙනෙක් මේ සම්මා දිට්ඨි සෝතාපන්න සකදාගාමි අනාගාමි ඵලෙ උපදින්නේ? එහෙනම් මෙතන තියෙන මොකක්ද? ප්‍රඥාවට අයිති ධර්මතා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන මොකද්ද? විදර්ශනාව. මොකක්ද තියෙන්නේ? විදර්ශනාව තියෙන්නේ. මේ දේශනාව පුරාවට තියෙන මොකක්ද? විදර්ශනාව. මෙතනින් එහාට මේ දුවන්නේ මේ විස්තරය තුළ අපිට පේනවා පටිච්ච සමුප්පාදය කියලා. ඒතර අපිට පේනවා මේ පටිච්ච සම්පාදය ගැන සාරිපුත්තයන් වහන්සේ විස්තර කරද්දී දැන් ඔබට තේරෙනවා නේද කොටස් කොටස් කියවෙන්නේ කියලා. එනම් මේක කොටසක් අල්ලගෙන බැලුවත් හේතුඵල ධමයක් විදියට එයා ධර්ම අවබෝධයට ආ යුතුයද නැද්ද? ආ යුතුයි. ඒකනේ පටිච්ච සම්පාදේ ප්‍රකට වෙන තැනකින් අපි අල්ලගත්තත් ගැටලුවක් නෑ. තේරෙන්නේ නේද කියadien? සමහර කෙනෙකුට සංස්කාරවල පැටලි පැටලි ඉන්නවා. ඉතුරු ඒවා එයාට ලීසින් තෝර බේර ගන්න පුළුවන් කෙනෙක්. එයාට ඒක වැටහෙනවා. ඒක අල්ලන්නේ බැරි එක අල්ලගෙන ඉල්ලිලා ඉන්නවා. ඇත්තද නැද්ද? ඇත්ත. දැන් බාන්න මේක ලස්සනට කොටස් 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 පෙන්වා දෙනක ක්‍රම 16ක් මෙතන කියා දෙනවා. ඒ ආර්ය දර්ශනේ සෝතාපන්න සකදා වීමට මුල් වෙන මොකද්ද? ක්‍රම 16ක් මහා ප්‍රඥාවෙන් යුක්ත සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනුකම්පාවෙන් කියා දෙනවා. එහෙනම් අපි මේ අද ඉගෙන ගන්න එක පින්වතුනි ටිකක් ප්‍රවේශමට බොහොම කල්පනාවෙන් ඉගෙන ගන්න ඕන එකක්. මේවා ටිකක් චුට්ට 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 මොකද? ඕ අමාරුයි. ඒතකොට මුලින් ඉඳන් අගට මේ පැය වෙන්න පුළුවන් පැය එකයි කාලෙ වෙන්න පුළුවන්. බොහෝ ප්‍රවේශමට අහගෙනින්ට ඊට පස්සේ බත් සම්මදු නේ මේ බත් මතේ අලසකම බැහැර කරන්ටුනේ මේ උදේ පාන්දර නේ. බොහෝම ප්‍රබෝධමත් සිතකින් තමයි අපි මේක ඉගෙන ගන්නට ඕනි. එහෙමනම් අපි මේ මම පොඩ්ඩක් මූලික කරුණු චුට්ටක් කියනවා. මුලින්ම මේ කාරණා ටික පොඩ්ඩක් හොඳට අහගන්න. අහනවා අර මුල් ප්‍රශ්නේ මහනු මොකද්ද? දැන් ඊට කලින් කියාදුන ඉපදීම ගැන විස්තරයක් නේ කියා දෙන්නේ. මේක අහලා ඒ භික්ෂුන් සාදුකාර පවත්වනවා. සාදුකාර පවත්වලා අහනවා තව ක්‍රමයක් ඇද්ද? තව ක්‍රමයක් ඇති තියෙනවද කියලා අහනවා. මේ මොකටද අර ආර්ය දර්ශනය ඇති කරගන්න සම්මා දිට්ඨිය උපදව ගන්නට ඒ වගේම තමයි මේ සම්මා දිට්ඨිය තුළ මනාකොට පිහිටන්ට ඍජුව පිහිටන්ටත් මේ ධර්මයට පැමිණියා කියලා කියන්ටත් මේ ධර්මය ගැන ඇති වෙන පැහැදීම කාටවත් නොසෙල් වෙන ආකාරයට උපදව ගත්තා කියලා කියන්ටත් තව ක්‍රමයක් පරයායක් තීද කියලා අහන නුවණින් බලන්ට නුවණින් මේ ජීවිතය දිහා බලන්ට සාරිපුත්තේනි තව ක්‍රමයක් තියෙනවද කියලා හැව්වා. කිව්වා තියෙනවා. එන අහගන්න කිව්වා. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේලා තියෙන පිපාසි නේද? එකක් කියුණා කියලා දැන් ඇති කිව්වද? අපි නම් කියයි නේ අපු එකක් ඇති. වැඩිපුර ඉගෙන ගත්තාම හොඳ නේනි. නේද? හරි වැඩි.
බණපද කොච්චර ඉගෙන ගත්තත් හිත කිලිටි වෙන්නේ නෑ. ඒක දුෂ්ටියක්, ක්ලේශයක් අපි හිතේ ඇති වෙන. ඒ තමයි මේ මේක මෙහෙම ඉගෙන ගන්නට නෙමෙයි, මේක මෙහෙම ප්‍රතිපත්තිය කියලා කියනවා තමයි ඇත්ත ප්‍රතිපත්තිය උනේ. නමුත් බලන්ට ඕනි මේ ධර්මමාර්ගය තුළ අපි කුසලේ වඩනවා. ධර්මයේ ඇසීම සිත කිලිටි කරනවද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කරලා තියෙන කිලිටක් ඇති කරන දෙයක් වෙන්ටි පැහැෙන නැහැනේ. කිලිට නැති කරන ධහමයි මේ කියා දෙන්නේ. බාණ්ඩේ හිටපු ස්වාමින් වහන්සේලා නැවත නැවත උනන්දු වී අහන් ලස්සන ධර්මීය නැවත නැවත අහද්දි මොකද වෙන්නේ? සමහර දෘෂ්ටි, වැරදි දෘෂ්ටි තියෙනවා බැහැර වෙනවා, දෘෂ්ටි එන්ටෙන්ට පිරිසිදු වෙනවා. ධර්ම අවබෝධ කරාම යනවා කියලා කියනවනේ මේ ධර්මයේ ඇසීම නැවත නැවත. තේරුණා නේද කියා දෙන්නේ? හරි. මම බලාපොරොත්තු වෙනවා මේ දේශනාව මේ පුංචි කතන්දරයක් ඇසුරු කරගෙනම කියා දෙන්න. නේද? නැත්නම් එතකොට තමයි අපිට පොඩ්ඩක් හිතට යන්නේ. අර ස්වාමින් වහන්සේලා තව කාරණයක් ඇහුවාම හරි ලස්සන දෙයක් කියනවා. සියා ආවුසු යතෝකෝ ආවුසු අරිය සාවකෝ භවංච පජානාති. අන්න විස්තර කරනවා. දැන් කොහොමද යතෝකෝ ආවුසු අරිය සාව, ඒ ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා කියන්නේ මේ බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිලා, සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. පිහිට හොයන්නේ බුද්ධ ශාසනේ, බුදුරජාන් වහන්සේ අවවාදින් පිහිට හොයන කෙනා. එතකොට මේ ආර්ය ශ්‍රාවකය දැනගන්නවලු භවංච පජානාති. එයා දන්නවා, දැනගන්න මොකක්ද? භවය ගැනත් එයා දැනගන්න ඕනේ. භව සමුදයංච පජානාති. භවයක් තියෙනවා නම් ඒ භවය හටගන්න හේතුවක් තිබිය යුතුයි. මුලින්ම දැනගන්නේ මොකක්ද? භවය ගැන එයා දැනගන්නවා. ඊට පස්සේ ඒ භවය තියෙනවා නම් භවයේ තියෙන්න හේතුව මොකක්ද? ඒකට කියන මොකක්ද? භව සමුදයංච පජානාති. ඒ භවය හටගන්නේ කුමකින්ද කියලා එයා මොකද කරන්නේ? දැනගත යුතුයි. හරි ලස්සනයි නේ. ආ දැන් යා භවය ගැන දැනගන්න ඕනේ. භවය තියෙන්නේ කුමකින්දද කියලා දැනගන්නටත් ඕනේ. ඒ ඇද්ද? මදි. භව නිරෝධංච පජානාති. භවය ගැන දැනගන්න ඕනි. භවය තියෙන්නේ මොකක් හින්දද, හට අරගෙන තියෙන්නේ මොකක් කියලා දැනගන්නටත් ඕනි, ඊළඟක දැනගන්නටත් ඕනි. ඒ භවය ලෝකේ තියෙනවා නම්, ඒ භවය හටගත්ත හේතුවකුත් තියෙනවා නම්, ඊළඟ කාරණිය දැනගත යුතුයි. ඒ මොකක්ද? ඒ භවය පවතින හේතුව, භවය හටගන්න හේතු වෙච්ච කාරණේ නිරුද්ධ වෙන්නේ කොහොමද? ඒක නැති කරන්න ඕනේ, භවය නැති කරන්න. ඒක දැනගන්නත් ඕනේ. ඊට පස්සේ දැනගන්න ඕනේ මොකක්ද? භව නිරෝධගාමිනී පටිපදංච පජානාති. දැන් භවය දැනගන්න ඕනේ. භවයේ තියෙන්න හේතුව හට ගැනීම දැනගන්න ඕනේ. හට ගැනීම නැතිවීමත් දැනගන්න ඕනේ. නැති කරන්න ගන්න ඕනේ බෙහෙත දැනගන්නත් උනේ ක්‍රමයේ මොකක්ද? හරි ලස්සන කාරණා හතරක්. හරියටම විසඳුම දෙනවා නේ. එහෙනම් අපිට පේන්නේ නැද්ද මෙතන? මෙතන තියෙන සම්පූර්ණ මේ අවබෝධයක් කියන එක. මෙතන තියෙන සම්පූර්ණ මේ යමක් හොඳට තේරුම් බේරුම් කරගන්න එක. එහෙනම් මෙතන තේරුම් බේරුම් කරගන්න තියෙන්නේ මොකක්ද? අපේ ජීවිතේ. මොකක්ද? අපේ ජීවිතේ. එහෙනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ ජීවිතේ හොඳ පිළිවෙලකට තේරුම් ගත්ත කියන එකයි. ඒ තියෙන විදිය අවබෝධ කරගත්තා කියන එකයි. කියනවා මෙන්න මේ කාරණා හතර සාරිපුත්තයන් වහන්සේ විස්තර කළා කියනවා. මෙන්න මේ කාරණා හතර යම් කෙනෙක් ওই විදිහට දැනගත්තොත් මොකද වෙන්නේ? ආර්ය ශ්‍රාවකෝ සම්මා දිට්ඨි හොත්. ඊ ආර්ය ශ්‍රාවකය සම්මා දිට්ඨිය යුක්තයි, සෝතාපන්නයි. කොහොම කෙනෙක්ද? සෝතාපන්නයි. සෝතාපන්න කියන්නේ, සෝත කියන්නේ සැඩපහරට. කන්ටත් කියනවද මන්දා නේ? එතකොට මේ සෝතාපන්න කියලා කියන්නේ සැඩපහරට වැටුණා. වැටුණොත් මොකද වෙන්නේ? ගහන් යනවා. කොහෙටද ගහන් යන්නේ? නිවනට. සැඩපහර මුහුදට නියන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයට ඒ සම්මා දිට්ඨියට වැටිච්ච කෙනත් ඔන්න සැඩපහරට වැටුණා. සංසාරී තරණී කරන්නේ.
එතකොට මෙයා සෝතාපන්න සම්මාදිට්ඨි සම්මාදිට්ඨිය යුක්තයි සෝතාපන්න කෙනෙක්. එන අපිට පේනවා මාර්ගඵලයක් දෙන්න බෑ. සාරිපුත්තයන් වහන්සේ කියා දෙන මේ කරුණු ඔහු සොය සොයා යා යුතුයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දෙන මේ කරුණු සතර ඔහු තුල තමා තුල ක්‍රියාත්මක වෙනවා දැකිය යුතුයි. එහෙනම් භවය කියලා කියන දේ දකින්න එකක් තමන් තුල ක්‍රියාත්මක වෙනවා. භවය පේන්නේ නැති දෙයක් නෙවෙයි. ඒ භවයේ ක්‍රියාකාරීත්වය තමන් තුළ සිද්ධ වෙවි තියෙනවා සිහිය පවත්වල දැකිය යුතු එකක්. නිර්වුල් කරගත යුතු එකක්. ඒකයි සාරිපුත්තයන් වහන්සේ මේක කියන්නේ. නැත්නම් කොහොමද මේක නැති කරන්නේ? දකින්න ඇති එකක්. තේරුණා නේද කියා දෙන එක? උජුගතාස දිට්ටි දෘෂ්ටිය ඍජුව පිහිටියා. මේක තමයි මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය වෙන එකක් නොවේ. එතෙන්ට ආවා. ධම්මේ අවිච්ච ප්‍රසාදේන ප්‍රසාදේන සමන්නාගතු ධර්මයේ ගැන දෙවියෙක්ට මාරයෙක්ට බ්‍රහ්මිට ශ්‍රමණයට වෙනස් කරන්න බැරි විදිය සද්ධාවකට ආවා. ආගතුයි මං සද්ධම්මන්ති ධර්මී පැමුණුනා පිහිටියා. මේ බාන්න මේ මෙතන කියන්නේ කෙලින්ම සෝතාපන්න වීම. සෝතාපන්න වෙලා තියෙන්නේ කොහොමද? භවය ගැන දැනගෙන, භවය හැදෙන්නේ කොහොමද කියන එක දැනගෙන, ඒ හැදෙන හේතු නැති කිරීම ගැන දැනගෙන, ඊට පස්සේ කරන ක්‍රමී හතරක් තියෙනවා. එහෙනම් මේක දැනගෙන එතනින් ඉවර කරන්න නෙවෙයි තියෙන්නේ. මොනව කරන්නද තියෙන්නේ? පුරුදු කරන්න. දැන් මේක විස්තර කරනවා. කතමු පනාවුසු භව අහනවා භවය කියන්නේ මොකක්ද? ඔන්න විස්තරي. මෙතන කෙටි විස්තරයක් නමුත් අපි ඒක විස්තර වශයෙන් දැනගත යුතුයි. ඊට පස්සේ නෝ කතමු භව සමුදය. ඒ භවය හටගන්න හේතුව කුමක්ද? කතමු භව නිරෝධෝ. ඒ භවය හටගන්න හේතුව නිරුද්ධ වීම කුමක්ද? භව නිරෝධ ගාමිනි පටිපදා. මොකද්ද භවය නැතිවීමේට තියෙන ක්‍රමී? මේක තමයි අහන්නේ. ඔන්න බාන්න විස්තර කරනවා. තයෝ මේ ආවුසු භව භවයන් කීයද තියෙන්නේ? තුනයි. තයෝ කියලා කිවි තුනයි. භව කීයක් තියෙනවද? භව තුනයි. මොකක්ද මේ භව තුන? කාම භවේ, රූප භවේ, පාලියෙන් කියන්නේ කාම භවෝ. ඒක වචනේනි. කාම භවේ, රූප භවෝ, රූප භවේ, අරූප භවෝ, අරූප භවයේ. භව තුනයි. මේ තුන තමයි අඳුනගන්න ඕනේ. එතකොට කියන උපාදානි තමයි කියන මේ භවයේ තියෙන හේතුව ලෝකෙ. මොකක්ද හේතුව? උපාදානි. එහෙනම් භවය හටගන්න හේතුව මොකද්ද? උපාදානි. නං ඊට පස්සේ කියනවා ඊ උපාදානිය නිරුද්ධ කිරීම තමයි කියනවා, නැති කිරීම තමයි භව නිරෝධය. ඊට පස්සේ ආර්යශ්‍රේණික මාර්ගය විස්තර කරන ක්‍රමීට. දැන් අපි මේක තේරුම් ගමු. ප්‍රවේශමට. හරි. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින්. භවය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි කාම භවය. එතකොට අපිට පේනවා මේ කාම භවය එන මෙතනදී කියවෙන්නේ මොකක්ද? අපි සරලව ගත්තොත් කාම ලෝකයේ උපතකට. කාම ලෝකයේ උපතකට ඒ පැමිණෙන්න මුල් වෙන කාරණා සම්බන්ධව නිමේද මෙතනදී කියවෙන්නේ. ඕද නැද්ද? මේ ප්‍රශ්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක තැනක අහලා තියෙනවා. අහනවා මෙහෙම. භවෝ භවෝති බන්ති උච්චති. මේක එකම තැනකයි මේ දේශනාව තියෙන්නේ. මං වෙන තැන්වල දැකලා නැහැ. ඒ එකම තැන තමයි මොකද්ද? අංගුත්තර නිකායේ එක්තරා තැනක මේ දේශනාව හම්බෙනවා. භවෝ භවෝති බන්ති උච්චති. භවයේ භවයේ කියලා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ කියනවා.
කිත්තා වතානුකෝ බන්ති බහෝ හෝති ති කොච්චරකින්ද මේ භවය කියවෙන්නේ පැනවෙන්නේ ඔන්න ප්‍රශ්නේ දැන් භවය දන්නේ නැත්තම් ආනන්ද ස්වාමීන් වහන්සේ අහන්නේත් මොකද්ද ආය ගැන තමයි එහෙනම් මෙතනින් දැනගන්න පුළුවන්ද නැද්ද කාරණේ පුළුවන් ඔන්න බලන්න එතන විස්තර කරන විදිය බුදුරජාන් වහන්සේ කියා හිටිනවා කාමධාතු වේපක්ඛංච ආනන්ද කම්මං නා භවිස්ස අපිනුකෝ කාම බහුව පඤ්ඤායේ තාති බුදුරජාණන් වහන්සේත් ප්‍රශ්නයක්මයි අහන්නේ ආනන්ද ස්වාමින් වහන්සේ අහන්නේත් ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ අහන්නේත් ප්‍රශ්නයක් එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇසීම තුල ආනන්ද ස්වාමින් වහන්සේට සකස් කරන්නේ මොකක්ද සිතන්ට යමක් මොකක්ද සිතන්ට යමක් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද භවය භවය කියන කොච්චරකින්ද භවය කියන්නේ එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් භවය භවය කියන කොච්චරකින්ද භවය කියන්නේ බුදුරජාණන් වහන්සේ අහනවා මෙහෙම ප්‍රශ්නේ කාම ධාතු වේපක්ඛංච ආනන්ද කම්මං නා භවිස්ස කාම ලෝකයේ උපතකට කාම ලෝකෙට එන්ට කාම ලෝකයට පැමිණෙන්ට හේතු වෙන කම්මං නා භවිස්ස කර්මයක් නැත්තම් මොකක්ද කාම ලෝකෙට එන්න කාම ධාතුවේ උපදින්ට මොකක් නැත්තම්ද කර්මයක් නැත්තම් කම්මං නා භවිස්ස කර්ම රැස් වෙලා නැත්තම් කර්මයක් නැත්තම් අපිනුකෝ කාම බහෝ පඤ්ඤායී තාති ආනන්ද කාම භවයක් පනවන්ට පුළුවන්ද මොකක්ද උත්තරේ නොහිතම් බන්ති ඒතර කාම භවේ පනවන්ට නැහැ එහෙනම් මෙතනින් තමයි අල්ලගන්න තියෙන්නේ එහෙනම් අපිට පේනවා කාම ලෝකයට එන්ට මුල් වෙන දෙයක් තියෙනවා ඒ තමයි චේතනාව මොකද්ද චේතනා චේතනාහම් භික්ඛවි කම්මං වදාමි චේතනාව කියලා කියන්නේ මොකද්ද කර්මයයි කියලා මා දේශනා කරනවා එහෙනම් මෙතනදී ඍජුව බුදුරජාන් වහන්සේ කියා දෙනවා මොකක්ද කාම ලෝකෙට එන්න මුල් වෙන්නේ මොකන්ද අහනවා කාම ධාතු වේපක්ඛංච ආනන්ද කම්මං නා භවිස්ස කාම ලෝකෙට එන්න කර්මයක් නැත්තම් අතිනුකෝ කාම බහෝ පඤ්ඤායී තාති කාම භවයක් පනවන්ට පුළුවන්ද එහෙනම් පින්වතුනි කාරණේ මේකයි චේතනාවක් චේතනාවක් අපේ හිතේ හට ගන්නවා කියන කාරණිත් අපේ ජීවිතය තුළ තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් මේ භවයත් එක්ක මේ චේතනාව ඍජුව සම්බන්ධයිද නැද්ද බුදුරජාණන් වහන්සේගේ මේ වචනෙත් එක්ක සම්බන්ධයි එහෙනම් භවයත් එක්ක භවයේ ක්‍රියාකාරීත්ව මේ චේතනාව සම්බන්ධ නම් භවය පිළිබඳව භවී ක්‍රියාවලිය පිළිබඳව දැනගන්න පුළුවන් එකක්ද බැරි එකක්ද පුළුවන් එකක් එහෙනම් භවය නොපෙනෙන එකක්ද පේන එකක් භවය මුල් වෙලා උපතක් කරා යනු ඒක දකින්න මොකද්ද වඩන්ට ඕනි පුබ්බේ නිවාසන සිඥාටි වඩන්ට ඕනි හැබැයි මේ කාරණේ විමසීම තුල අපිට බොහෝ කාරණා හොයාගන්න පුළුවන් ලෝකේ කවුරු හරි කියනනම් භවය නෑ ආදිදී කියනවා නම් එනම් මේක දැකලා නෑ මේදී වඩලා නෑ බුදුරජාන් වහන්සේ කියන දේ හරියට දැනගනත් නෑ දැන් තේරුණ නේද කියා දෙන එක එහෙමනම් අපි මෙතනින් හිමින් පටන් ගමු බුදුරජාන් වහන්සේ කියන කර්මය කියන්නේ කුඹුරයි විඥානම් බීජං විඥානේ බීජයයි කියලා කියනවා තණ්හා සිනේහෝ තෘෂ්ණාව තමයි වතුර කියනෝ අවිජ්ජා නීවරණන අවිද්‍යාව කියන මේ නීවරණින් ඒ බැඳිච්ච මේ තණ්හාව කියන මොකද්ද කෙලස් ගැටින් ගැට ගැහිච්ච කෙනා හීනාය ධාතුය
විඥානම් පතිට්ඨිතං විඥානේ පිහිටියලු හීන ධාතු. අපි ඒව ඉගෙන ගන්නට කලින් අපි මේක හිමින් තෝරා බීරා මොකද්ද ගනිමු. පින්නතුනි අපි මුලින්ම කල්පනා කළ යුතුයි අපිට ලීසි හරිම ලීසි කාම ධාතු අඳුරගන්නේ ඇයි? දැන් අපි ඉපදෙලා ඉන්නේ බ්‍රහ්ම ලෝකේද මනුස්ස ලෝකේද? ආ. ඒතකොට මේ ලෝකේ මොන ධාතුවට අයිති එකක්ද? ආ. කාම ධාතුවට ඇලිලා නම් ඇලිච්ච තැනක නම් ඉපදෙලා ඉන්නේ. අපේ චේතන හැම වෙලෙම පහළ වෙනවා ඇත්තේ කොහෙටද? කාම ධාතුවට. එහෙනම් පින්වතුනි හොඳට අහගන්න මේ කාඩ්. දැන් මම පොඩි උපමාවකින් කියා දෙන්නම් කියවනේ. හොඳයි. මේක බුදුරජාණන් වහන්සේ කාලේ වෙච්ච සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ස්වාමීන් වහන්සේලා පිරිසක් දැන් ඔන්න වඩිනවා පිණ්ඩපාතයට වැඩියා. මේ අතරතුර එක්තරා මිනිසෙක් මොකද කරේ? මෙයා තාපසෙක් කොණ්ඩේ බැඳලා දතකට මැදලානේ රවුල් වවාගෙන මේ තාපසෙක් වගේ මිනිසෙක් මාර්ගහක් වගේ ගහකට බඩ ගානවා. මේ ගහට බඩ ගාලා මේ මිනිස්සු මොකද කරේ? අර ඕගොල්ලෝ දන්නෝ අපි පොඩි කාලේ අර සමහල්ලාවට ওই පිරිමි ළමයි හැම මේ අර මතකද මේ ගස්වල එල්ලෙනවා. අත් දෙකින් උත් එල්ලෙන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? කකුල් දෙකින්. අර කකුල් දෙක මෙහෙම මේ අර ඔව් කකුල් දෙක අර ගහට මේ ගහේ අත්තට උහම තියලි වල අත් දෙක පහළට හිටින්න එල්ලිලා ඉන්න දැකලා තියෙනවද? අර ජිම්නාස්ටික් කරද්දි හැම ඉන්නේ නේද? ඈ එතකොට මේ ඔය ළමයි සෙල්ලම් කරද්දි ඔවා කරනවා. මොන්ටිසෝරි වල අර මෙහෙම තියෙන බාර් එක වගේ හදලා තියෙනවා. ළමයි ඕකෙ ගිහිල්ලා එල්ලෙන්නේ. කකුල් දෙකෙන් එල්ලිලා අත් දෙක පහළට වෙටින්න හිටිනව නේද? මේ තාපසයාත් අර මාර්ගහය වේව අඹගහය වේව බඩ ගාලා අර අත්ති අර විදියට හිටියා. අත් දෙක පහළට වැටෙන. සෙනග එන ටවුන් එකක් බල්ලා හන්දියක් බල්ලා තමයි මේ මිනිස්සයා මෙහෙම කළේ. පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්සයා අත් දෙක පහළට දාගෙන කෑ ගැහුවා. ගමේ මිනිස්සුන්ට බලා ගනිල්ලා මං උග්‍ර තපස් රැකපු ඇත්තෙක්. මහ බලවතෙක්. උඹලා මට ඕන දේවල් දෙන්න ඕනේ. මොනවද? කහවණු මෙච්චරක් අරවා මේව ගොඩාක් දේවල් කිව්වා. නිකන් හරි දුන්නේ නැත්නම් මම මෙහෙම ඉඳලා ඉන්න පුළුවන් වෙලාවකුත් තියෙනුනේ. වැටෙනවා පොළවට. පොළවට වැටුනොත් මොකද වෙන්නේ? උඹලා හින්දා ඒක වෙන්නේ. මං ඉල්ලපු දේවල් දුන්නේ. සාපේ නං කාටද කියලා හෙව්වා. කාටද? මේ ගමට. ගමම සුන්නත් දෝවිලි වෙනවා කිව්වා. වගතුවක් වෙන්නේ නැහැ කිව්වා. දරුවන්ට වේවා කරන කියන කුඹුරු කටයුතු වේවා කිසි දෙයක් වගතුවක් වෙන්නේ නැහැ. සාප වෙනවා කිව්වා. දැන් ඌව පිළිගන්න මිනිස්සු ඉන්නවනේ පින්නතුනි. ඇයි ඒ? දැන් මේ භවය දන්නේත් නැහැ. භවය හටගන්නේව දන්නේත් නැහැ. සම්මා දිට්ඨිය තියෙන මිනිසුනේ මේ ඉන්නේ. ඒක නේද උදේ පාන්දර කියන්නේ අර මොකද්ද ලාෆින් බුද්ධ කියලා ඒවා තියෙන ඒ පින්තූරු තියාගන්න. අර මොකද්ද එකක් කියන්නේ රුපියල 7ව අර මොකද්ද ගේම්බගේ කටට උහම දාලා යන්න. වතුරට මේවා විසික් කරලා යන්න. ටීවී වල කියනවා නේද එක එක ඒවා. කවුද ධනවතෙක් වෙන්නේ? ඒව කරාම ඔබ ධනවත් වෙනවා කියලා නේ කියන්නේ. වෙනද වගේමයි සම්බෝලේ බතේ කාලා වැඩට යන්නේ ඉන්නේ. කවුද කෝටිපතිය වෙන්නේ? අර දෘෂ්ටි දෙන කෙනා. එතකොට අපිට සැකයක් ඇති වෙනවා ඒ ඇත්තද එදා කාලේ මේ අදීපදින ඉන්නේ කියලා. අර තාපසයා මොකද වුණේ? අර අත්තේ දැන් එල්ලිලා ඉන්නවා. මිනිස්සු බය වුණා. හාමුදුරුගොල්ලෝ මේක දැක්කා. මුකුත් කියන්න ගියේ නැ. මිනිස්සුන්ට ඔවා කිව්වට තේරුම් ගන්න ඇත්තොත් නෙවි. මිනිස්සු මොකද කරේ? මුදල් එකතු කරලා දීලා තියෙනවා. දුන්නට පස්සේ මේ මිනිස්සයා අර සල්ලි ටික එකතු කරලා කඩයක් හදාගෙන පොදි හදාගෙන කරේ තියාගෙන යනවා සවැත් නුවර ජීතවනාරාම ඉස්සරහින්. අරහාමුදුගොල්ලෝ දැක්කා උදේ ගහේ එල්ලිලා හිටියා. දැන් hina වෙවි මෙතනින් යනවා. ස්වාමීන් වහන්සේලා අහනවා ඈ නුඹගේ වැඩේ සාර්ථකද කිව්වා. hina වෙලා කිව්වා වැඩේ හරි කිව්වා. ඇඳුවා ගොනාට කිව්වා වැඩේ හරි කිව්වා. කියාගෙන
අර මුදල් ටිකත් අරගෙන මෙයා යනවා. යද්දි මේක දැකපු හාමුදුරුගොල්ලෝ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේක කියනවා. බුදුරජාණන් වහන්සේ වෙල කියනවා, මහණෙනි, ඔය පුද්ගලයා අද මේ මෝඩ මිනිසුන්ව රැවට්ටුවා. අද කාලෙත් අර ටීවී එක යන්නේ මෙව්වා මෙහෙම කළොත් මෙහෙම ලැබෙනවා කියලා යන්නේවට අපේ අය කරනවා නේද පින්නතුනි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් නේද මෝඩ මිනිස්සු කියලා අපිට කියાવી මෝග පුරුෂයෝ කියලා. ඔව්ද නැද්ද? අනිවාර්යෙන් කියනවා. දැන් මේ වගේ වැඩක් නේ මේ මිනිස්සයා කළේ. එතන බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය අර ස්වාමින් වහන්සේලා කිව්වහම බුදුරජාණන් වහන්සේ කියයි හිටන මහණෙනි, මෙයා මේ ජීවිතේ විතරක් නෙමේ කුහක කිව්වා. මිනිසුන් රැවැට්ටුවේ මීට ඉස්සල්ලත් ඔය වැඩේ කළා. හැබැයි එදා මොලේ තියෙන හින්දා බේරුණා කිව්වා. ඒ කෙනා මොකක්ද සිද්ධියේ? බුදුරජාණන් කියනවා මෙයා මීට ඉස්සල්ලත් තාපසික වෙලා හිටියා. දැන් මොකද වෙන්නේ? කැලේ ඉන්නෝ. මෙයාට පැහැදිච්ච උපස්ථායක පිරිසකුත් හිටියා. දානමාන දෙනු හරියට පැහැදිලා. දැන් මෙයා තපස් කරනෝ. එක දවසක් අර ගාමී කෙනෙක් හොඳ බතක් හැදුවා. ඇල්හාලි බතයි, හොඳ මස් වෑංජනයකුයි හදලා තාපසතුමාට දුන්නා. තාපසතුමා කනෝ. අර මසි රස මොකද්ද? දැවුණා. මසේ රස දැවුන ගමන් මොකද උනේ? ඇහුවා. ඈ බොලව් මොනවද මේ හදලා තියෙන්නේ? හරි රහයි නෝයි කිව්වා. කාටට රහට තියෙනවා කිව්වා. මොකක්ද මේ මාංශි කිව්වා. ඒතර කිව්වා අපේ තාපසතුමනි මේ තමයි කිව්වා. තලගොයි මස් වෑංජනේ කිව්වා. එහෙමද කිව්වා. බොහොම රසයි නෝයි කිව්වා. දැන් තාපසතුමාට සිහිපත් වෙනවා මොකක්ද? තලගොයි. තලගොයෙක් ඉන්නවා මෙතුමාගේ කුටියකට එහා පොඩ්ඩක් එහායින් ඉන්න විශාල තුඹසක් තියෙනවා. තලගොයි රාජෙක් ඉන්නවා. කල්පනා කළා දායක ඇත්තන්ට කරදර කරන් තියන්න හොඳත් නැහැ. එතකොට වැඩ ඔක්කොම එලිදරව් වෙනවා. තාපසතුමා මොකද කරේ? තුන පහර මොකද සූදුරු අරව මෙව තියෙන පින්නතුනි. තුන පහ ටික හොඳට අනලා කරලා අඹරලා එහෙම අම්මලා හදනව නේද මස් වාංජනේ හදන්න කලින්. මොකද කරේ? හදාගෙන තියාගත්තා. ලුණු ටික අරව මෙ ඔක්කොම හදලා වතුර එහෙම අර කිරි හොද්ද අරව මෙව ඒවා තියෙනවනේ ලිපේ ගිනි මොළවලා නේ. දැන් තලගොය අල්ලන්න කලින් ඔක්කොම ටික හරි. දැන් බලන්න කතන්දරයක් කියද්දි ඔබට තියෙන උනන්දුව. හරි වැඩේ නේද? ඈ අපේ තියෙන රූප ශබ්ද වලට එහෙම බැඳීමක්. හොඳයි. දැන් මොකද උනේ? තාපසතුමා මොකද කරේ? දැන් ඔක්කොම ලෑස්ති කළා. අර හත් ගව්වක් තියලා අඹුලි ගහනවා කියන්නේ පින්නතුනි නේද? ඒ වගේ තාපසතුමා ඔක්කොම ටික හදලා ඉවර වෙලා හොඳ පොල්ලක් අතේ තියාගෙන තුඹස ගාවට වෙලා හිමින් සැරි මෙයා නිදාගෙන වගේ හිටියා. ඔබ දන්න ඔය ආරණ්‍ය වල දැන් අපි ඉන්න ආරණ්‍ය පව වලි කුකුල්ලු මේ ළඟටම එනවා. වෙන තැනකට ගියා මේ සත්තු දුවනවනේ. දැන් හුරුයි. තලගොයි ඉන්නව පින්නතුනි මේ ඒ හරියට තලගොයි ඉන්නව අපි ඉන්න අසපි එහෙයිද දන්නේ. එතකොට එච්චර තලගොයි ඉන්නව. ඉතින් මේ තලගොයි සමහරලාට අපි මෙහෙ කකුලෙන් ඔහම යාගේ වලිගෙත් පාගනවා හිටපු ගමන් අහකට යන්න. ඒ යන්නෙත් නෑ. ඒ කියන්නේ යාලා අපිට හුරු වෙලා ඒ සත්තු බය නෑ ඒගොල්ලෝ. එතකොට දැන් මේ තාපසතුමත් මෙච්චරකල් ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ. දැන් මසට රහ වැටුණානේ. කිඹුලා වුණත් මිනි මසට රහ වැටුණොත් තමයි ප්‍රශ්නේ ඉන්නේ. දැන් බලන්න මේ කෑදරකම කියන එකත් එක මේ සිත කියන ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන විදිහ. තාපසතුමා මොකද කරන්නේ? පොල්ල තියාගෙන තුඹස ගාව දැන් තපස නිදාගෙන වගේ ඉන්නවා. හොරෙන් ඇස් කොණින් බලනවා. දැන් තලගොයා එළියට ඒ තලගොල තලගොයි රාජයා අර මහා තලගොයා පින්නොතනි ආවා. එද්දී තාපසතුමා ඇස්කොණින් බලනවා පොල්ලට මෙහෙම හිමීන් ලං කරගන්නවා අති. තලගොයාට තේරුණා වෙනද වගේ නෙවෙයි තාපසතුමා, අද අමුතු තපසක් තියෙනවා. පින්නොතනි ඔබට හිතෙන්න පුළුවන්
මේවා බොරුද කියලා. එහෙම හිතන්න එපා. ගෙදරින් අර ඇති කරන සතු උනත් බලන්න පින්නොතනි ආදරෙන් කතා කරද්දී එනවා. ඔබට කොච්චර හිතවත් උනත් තරහ ගිහලා කේන්ති අරගෙන මෙහෙවරින් කියලා අඬ ගහදි. ඉතින් ගාලා තදට අඬ ගන්න. මූණේ මේ පැත්ත පලා තින්නේ. ගේට්ටු මායිමි ඉන්නේ මෙයා. එද්දි දුවනවා නැද්ද? යාට තේරෙනවා පින්නොතේ. කූඩු කරන්න යන්න බලන්න. බොහොම ආදරෙන් යාප්පෙන් කතා කරනමුට මේ වරෙන් පුතේ දා ඉඳා කියලා ඒන්නෙත් නෑනේ. ඒත් දන්නවා කූඩුවට දාන්න මේ හදන්නේ කියලා. මුලී නැද්ද? පින්නතුනි බැලුවාම අපිට වඩා මුලී තියෙනවා. ඇත්තට මුලී තියෙනවා. ඔබ බලන්න ගිහිල්ලා මම මේවා කියලා ඔබට මේ කියා දෙන්නේ මේවා හොඳට තේරුම් ගන්න. උඩවලවෙන් එද්දි අර උඩවලවේ වැවගාව ජලාසි ගාව අර කරන්ට් වැට ගාව අලියා ඉන්නේ. මොනවද යා කරන්නේ? අලින්ට නිින්දා කනෝ හිඟා කනෝ එතෙන්ට වෙලා. පැය 24ම ඌ එතෙන්ට වෙලා ඉන්නවනේ. මූට මොලේ නැද්ද? ඒතකොට කම්බි වැටට හොඬ තියන්නේ නැ වදිනවනේ කරන්ට් එක. අර සුද්දොයි අපේ යන මිනිස්සුයි මොනවද දෙන්නේ? පැණි කොමඩු කෙසෙල් මේ සතාට දෙනෝ. ඒතකොට මිනිස්සයා දන්නවද නැද්ද ජීවත් වෙන ක්‍රමී? මිත්‍යා ජීවිතයක් තියෙන්නේ. තව කෙනෙක් ඉන්නවා පාරට ඇවිල්ලා පාර හරස් කරනවා. අර බුත්තලේ ඉඳන් කතරගමට යන පාරේ බලන්න කෙහෙල් ඇවරි ඔක්කොම ඉහිම් පිටින් මේ සතා ඉතුරු කරලා යනවා. කාලා වැඩි වෙලා පාර හරස් කරනවා. මිනිස්සුන්ට යන්න දෙන්නේ කෙහෙල් ඇවරි දුන්නට පස්සේ යනවා. වෙනාලිය තෙන්ට ආවම මෙයා ඇදලා ඇතුළට දානවා. ඉන්න දෙන්නේ එක්කෙනෙක්ටවත්. ඒත් අපි විහිළුවට කියන පොලිසියද දන්නේ ඉස්සෙල්ල කියලා. ඒතකොට කල්පනා කරලා බලන්න පින්වතුනි මේ සත්තුන්ට නැද්ද එක්තරා විදිහක කට්ටකමක් තියෙනවනේ. මේවා තියෙනවා. මනුස්ස ලෝකෙට ආවත් ওই පුරුදු ඉන්න බැරිද? පුළුවන්. දැන් මොකද උනේ? තලගොයා ආව එළියට. තාපසතුමා ගැන සැකේ වෙනද වගේ නෙමෙයි. මොකද කරේ? ඈතකට ඉඳලා හිටියා. ඉද්දිම තාපසයා පොල් අරගෙන හයියෙන් ගැහුව ඔළුවට ගහද්දිම තලගොයා ටික ප්‍රවේශමනේ අහකට පැන්නා. බේරුණා. දුවල ගියා තුඹසට නැවත. ඊට පස්සේ මොකද උනේ? එදා තලගොයා බේරුණා. තලගොයාට අහපව කතා කරලා තියෙන මෙහි වරින් පුතී කීරවල. අපි අද ගෙදර ඉන්න බල්ලට කතා කරන්නේ මේ වගේ. සතා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේ ওই කරුණ මුල් කරගෙන කියනවනේ එදා ඒ තලගොයා බේරුණා කිව්වනේ. එදා අර තලගොයාව අල්ලගන්න පොල්ල තියන් අර සෝදිරු මාදුරු ටික අඹරලා කරලා හදාගෙන හිටිය තාපසය තමයි අද ගහේ ඉල්ලිලා අර මිනිස්සුන්ගෙන් ගත්තේ කිව්ව ගාන. මේ බාණ්ඩ පුරුද්ද ලස්සන්ට ආපු විදිය. එතකොට එදා තාපසය මැරිලා අදත් තාපසී. මට හිතෙන එදා අර තලගොයා වෙලා තියෙන්නේ බෝසතාණන් වහන්සේ, අද බුදුරජාණන් වහන්සේ. දැන් බාණ්ඩ එදා ජීවිතේ සහ උපතක් කර ඇවිල්ලා තියෙනවා. හොඳයි පින්වතුනි, මම මේ මොකක්ද ඔබට කතන්දරයක් තුලින් මේ භවය ගැන කියා දෙනවා කිව්වනේ. එහෙනම් හොඳට අහගන්න. ඒ තමයි තවතනක පින්වතුනි මේ කර්මය ගැන කියා දෙදි කියනවා බුදුරජාණන් වහන්සේ මේ චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා කියලා බුදුරජාණන් වහන්සේ එක තැනක දැන් කියදෙනවා. මේ චේතනාව යාගේ පැතුම පිහිටිය කියන කාම ධාතුවේ කාම භවයේ හීන ධාතුවේ පිහිටිය කියලා කියනවා. එහෙනම් පින්වතුනි මේ කතාව මුල් කරගෙන භවය තේරුම් ගමු. එහෙනම් මෙතනදි භවය ගැන මුලින්ම කියද්දි කිව්වා බුදුරජාණන් ප්‍රශ්නයක් කරා ආනන්ද ස්වාමීන් භවය භවය කියන්නේ මොකක්ද කියලා අහුවාම කිව්වා කාම ධාතු වේපක්කච්ච ආනන්ද කම්මං නා භවිස්ස අපිනුකෝ කාම බහූ පඤ්ඤායී තාති. කාම ධාතු ඉදදීන් පිණස කර්ම රැස්වීමක් නැත්තම් කාම භවය පණවන්ට පුළුවන්ද කියලා ඇහුවා. මේක තමයි ඇහුවේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් පින්වතුනි අර තාපසතුමාට පෙර ජීවිතේ අර තාපසතුමා මොකද්ද කපටි වැඩේ කුහක වැඩේ කරපු තාපසතුමාට අපිට තියෙන ටික තිබ්බ. මොකද්ද තිබුණේ? ඇස තිබුණා, කන තිබුණා, නාහය තිබුණා, දිව තිබුණා, කය තිබුණා, සිත තිබුණා. එහෙනම් ඇහැට පේන මොනවද තියෙන්න ඕනේ? රූප තිබ්බා, නාහයට ගඳ සුවඳ තිබුණා, කනට ශබ්ද, දිවට රස, කයට පහස,
හිතට අරමුණු. එතකොට කාම භවය කියලා කියන්නේ කාම භවයේ උපතට යන්නේ කවුද? රූපෙට බැඳුන කෙනා. ඇහැට පේන, කනට කන්ට එන ශබ්දෙට බැඳුන, නාහිට දෙන ගඳ සුවඳට බැඳුන, දිවට දැනෙන රසට බැඳුන, කයට දැනෙන පහසට. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට අපි කියන මොකද්ද? කාමයේ කියන. එහෙනම් මෙන්න මේ පහට මොකද්ද බැඳිලා තියෙන්නේ? මොකද්ද බැඳිලා තියෙන්නේ? සිත ආසාවෙන් බැඳිලා තියෙන. මොනවද බැඳිලා තියෙන්නේ? සිත ආසාවෙන් බැඳිලා තියෙන. එහෙනම් මේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධයි මොකක්ද? විපාක පිණිස කර්ම සකස් වෙන මේ කාම භවය කියන එක. එහෙමනම් පින්වතුනි, අපේ ජීවිතෙත් කාමයත් එක්ක තියෙන එකක්. තේරුණනේ කියා දෙන එක? හරි. එහෙනම් එදා ඒ තාපසතුමා එදා තමයි තලගොයි මස මස් වෑංජනේ රස වින්දේ. නැත්තම් මේ දක්වා ප්‍රශ්නයක් තිබුණේ නේ තාපසතුමාට? මම මේ කියපු කතාවත් එක්ක මේක සම්බන්ධයි නේද? කතාව මතක් කරගන්න මම මේ කියපු. නැත්තම් මේක පැටලෙනවා. නිදාගත්තාට කරන්න දෙයක් නැහැ. හාමුදුරු මොකද්ද මේ කියන්නේ කියලා බලයි. දැන් එතකොට මේ තාපසතුමා අර උපාසිකාව ගෙනාව බත්මුල දැක්කේ ඇහින්. බත්මුල අනලිවර වෙලා සුවඳ දැනගත්තේ නාහින්. බත්මුල අනද්දි අර මාස් එක තිබ්බේ කොහෙන්ද? දිවෙන්. දිවෙන් තියද්දී මොකක්ද හටගත්තේ? විඳීමක් හටගත්තා. ඊට පස්සේ තාපසතුමා අහනවා මොකක්ද රස? උපාසිකාව කියනවා අර පවුලේ අය කියනවා තාපසතුමනි, තලගොයි මස ඇහුවේ කණින්, බැඳුනේ සිතයි. තේරෙන්නේද? බැඳුනේ මොකක්ද? සිත. එහෙමනම් බැඳුනේ කුමකටද? අර දිවේ හටගත්ත විඳීමටයි. උපතින්ම දිව නැත්තම් තලමගයි මොස් නෙමේ පින්නතුනි, කිරිමැටි ගිල්ලෙව්වත් කිසි දෙයක් දැනෙන්නේ නැහැ. එහෙනම් අපි ඇලෙන්නේත් නැතුයයි නේ. එහෙනම් විඳීමටනේ ඇලෙන්නේ. අන්න දිවේ විඳීම හටගත්ත විදිය. ඒ දිවේ හටගත්ත විඳීම ඒ සංඥාව දැනගත්තේ මොකෙන්ද? අරමුණක් විදියට හිතින් දැනගත්තා. දැන් පින්නතුනි, ඒ දිවේ හටගත්ත ඒ රසට, ඒ විඳීමට හිත ඇලුනා. ඇලුන පැත්තට මොකද වුනේ? සිත මොකද වුනේ? පිහිටියා. සිත පිහිටියා. සිතේ පැත්තට පිහිටියා කියලා කියන්නේ මොකක්ද? අර රසයේ සිත බැසගත්තා. ඒ තලගොයි මස් වෑංජිනී ස්විවඳේ සිත බැසගත්තා. තලගොයි මස කියලා කණින් ඇහුවද දැන් කටට කෙල උනනවා. සද්දේ සිත බැසගත්තා. ඒ වෑංජනී දැක්කද ඇහින් සිත බැසගෙන. අන්න ඒකයි අපි කඩසාපු දිගේ යද්දි කෑම තියෙන තැන් වලින් යද්දි අර මොනවද? මස් වෑංජන, බූංජි, කඩල, අයිස්ක්‍රීම්, එක එක දේවල් ලස්සනට වීදුරු කබඩ් වල නේදානේ, හංගල කබඩ් ඇතුලේ තියන්නේ නේවා. එතකොට අපි දකින්න ඇහින් අහනවා, ආග්‍රහණය වෙනවා, රස විඳලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? පර්ස් එකෙන් රුපියල් 20ක් හරි දීලා පොඩ්ඩක් අරගෙන හපහප යන්නේ නැද්ද? බෑග් එකේ හැක්ස් ටොපි, සියඹල ටොපි එහෙම නැද්ද? සමහර වෙලාවට නිදිමත આવොත් ගන්න කියලා තියන් ඉන්නවා නැද්ද? එහෙනම් එක කාරණයක් පැහැදිලි. සිත බැසගෙන තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පහසි. සිත කියන්නේ මොකක්ද? විඥානි කියන එකයි. මොකද්ද? විඥානි. එන විඥානි බැසගෙන තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසේ නම්. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසේ විඥානි බැසගත්තේ කොහොමද? තාපසතුමාගේ විඥානි සිත ඒ තලගොයි මාසේ බැසගත්තේ රස වින්දට පස්සේ. එහෙනම් යාගේ රසයට මොකක්ද හිතේ ඇති වුනේ? ඇලීමයි. ඇලුන දෙයටයි හිත බැසගන්නේ. එයා තලගොයි මාසේ ඊට ඉස්සෙල් කාලා තිබුණේ නැණි පින්නොද?
කෑවට පස්සේ සිත බැසගatti. එහෙනම් අපේ විඥානේ බැසගන්නේ තණ්හාව ඇතිවෙච්ච දේටයි. දැන් තේරෙනවද කියා දෙන එක? තේරෙනවද කියා දෙන එක? ආ. සිත ඒ රසේ බැසගත්තා නම් විඥානම් බීජං විඥානේ බීජයයි. බීජයක ස්වභාවය මොකද? දලුදද පැලවෙන එකයි. ආසාව ඇති වුණේ රසට නම් ආසාව ඇති වෙච්ච දේ ගැනයි චේතනා පහළ විය යුත්තේ. ඒක තමයි පින්නතුනි අපි දුවා දරුවෝ ගේ දොර ක්‍රිකට් සහ අපි බැඳිච්ච දේවල් ගැන ඔච්චර කතා කරන්නේ. එහෙනම් මොකක්ද අපේ හිතේ තියෙන ඒවට ආසාව? ආසාව තියෙනවා කියන එක හිත බැසගෙන තියෙනවා කියන එකයි. සිත ආසාවෙන් යමක බැසගෙන තියනවාද? ඊගෙන තමයි චේතනාව තියෙන්නේ, ඊගෙන තමයි පැතුම තියෙන්නේ. එහෙනම් චේතනාව ප්‍රාර්ථනාව හීන ධාතුවේ පිහිටියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පිහිටියා කියන්නේ මොකේද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. පඨවි, ආපෝ, තේජෝ, වායු වලින් හැදිච්ච එකක්. ඇයි? බත් රූපයක්. බත් ගැන අහන්නේ සද්දයක් විදිහට කනේ. බත්වල සුවඳ නාහිට දැනෙන එකක්. දිවට දැනෙන රසක්. කෑවහම බඩ කින නිවෙනවා. කයට දැනෙන පහසක්. බත් එක කොහොම තිබුණාම පහවදා දවස් 10ක් 15ක් ගියාම පස් වෙලා කොම්පෝස්ට් වෙනවා. අපි කනවා කෑවහම කක්ක වෙලා ශරීරයෙන් පිට වෙනවා. දවස් ගානක් ගියාට පස්සේ පස් වෙලා එන සතර මහා ධාතු. කාමයේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච දෙයක්. එහෙනම් කාම ධාතුව කියන දේ ලෝකයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු. එන පඨවි ආපෝ තේජෝ වායු වලට තමයි ආසාවෙන් බැඳින්නේ. එහෙනම් යාගේ චේතනාව ප්‍රාර්ථනාව එතන පිහිටියා කියලා අර කාමී භවය ගැන විස්තර කරද්දී බුදුරජාණන්සේ කියනවා හීන ධාතුවේ විඥානීය පිහිටියයි චේතනාව ප්‍රාර්ථනාව පිහිටියයි කියලා දේශනා කරනවා. දැන් පිහිටලා නැද්ද? පිහිටියා. දැන් තාපසතුමාගේ විඥානෙ වැඩෙනවා. බීජයක් වගේ ගහකොළ මොනවද වෙන්නේ? අතුරු කිලි දාලා පින්නතුනි ගෙඩි හැදිලා හැදෙනවා. දැන් තණ්හාව ඇති වුණාද? තලගොයි මස ගැන දිවට දැනුන රසයි. තාපසතුමාට කුටියට ගිය වෙලේ ඉඳන් මතක් වෙනවා තලගොයි රාජයා කොහෙද ඉන්නේ. කුටියට එහා පැත්තේ තුඹසේ ඉන්නවා තලගොයා. කුටිය වටෙත් මෙයා යano. දැන් විඥානී දලු දාන අන්න චේතනා පහළ වෙනවා සිතේ. මුව අල්ලගන්නේ කොහොමද? තුන පහ ටික හොයාගන්නේ කොහොමද? ලුණු ටික හොයාගන්නේ කොහොමද? ඔන්න යano පාත්‍රය අරගෙන එකතු කරගත්තා. ගෙනාව ඇඹුල් අරවාම හොඳට හදලා ඇඹුල් තියල් හදන්න හදුවා. කෙහෙල් කොළියකුත් හොයාගෙන නේද පින්නතුනි? මැටි මොකක්ද අර වළඳකුත් හොයාගෙන. දැන් මොකද කරන්නේ? ඊටික ඔක්කොම හදාගෙන ඉවර වෙලා තලගොයා මස් කරන්ට ලෑස්ති. ඒකට ප්ලෑන් එක කොහමද? තලගොයාව අල්ලගන්නේ පොල් අරගෙන යනවා තුඹස ගාවට. ගිහිල්ලා නිදාගත්තා වගේ ඉන්නවා. දැන් බලන්න පින්නතුනි, අර ආසාව ඇති වෙච්ච පැත්තේ නිමේද චේතනාව තියෙන්නේ? ප්‍රාර්ථනාව තියෙන්නේ. අරයා මස් කරන්නනි ප්‍රාර්ථනාව, චේතනාව. දැන් චේතනාව පහළ වෙනවා චිත්තාභ්‍යන්තරි. ප්ලෑන් එක ක්‍රියාත්මකයි. පොල්ලක් අරගෙන තුඹස ගාව තාපසතුමා ඉන්නු. තලගොයා එන්නේ. තලගොයා බේරිලා තුඹස ඇතුළට රින්ගනවා. තාපසතුමා වචනෙත් පාවිච්චි කරනවා. කොහොමද කියන්නේ? වරින් පුතේ එළියට. හොඳ කෑම බීමක් එහෙම තියෙනවා. කාහන් උඹට අනුතුරක් අපි කරන්නේ නෑ. වචනත් පිට වෙනවා. දැන් කයයි වචනයයි සිතයි ක්‍රියාත්මකයි. එහෙනම් කය වචනේ සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? චේතනාවකට අනුරූපවයි. දැන් එහෙනම් මේ කර්මය කියන්නේ ක්‍රියාව කියන එකයි. ක්‍රියාව කියන එක තමයි පිනත් සහ පව කියලා බෙදන්නේ. එහෙනම් තාපසතුමාට ක්‍රියාත්මක වෙන ක්‍රියාව පිනක්ද පවක්ද? පවක්. ලෝභේ නැද්ද? මසට ලෝභකම තියෙනවා. ද්වේෂේ නැද්ද? අර තලගොයා ගැන. කරුණා මෛත්‍රී නිමිනේ තියෙන්නේ.
අන්න ක්‍රියාත්මකයි. දැන් දැක්කනේද වෙච්ච විදිය, සිතත් බැසගත්තා. අන්න කර්මී ක්‍රියාත්මකයි. එනං ඒ චේතනාවේ කර්මයේ සකස් වෙන්නේ තලගොයි මස කියන රසට ඇලිලාද නැද්ද? ඇලිලා. තලගොයි මස කියන ඇහැට පේන රූපෙ මුල් කරගෙනද නැද්ද? තලගොයි මස කියන ශබ්ද ඇසුරු කරගෙනද නැද්ද? ඒ රස වෑංජනේ සුවඳ ඇසුරු කරගෙනද නැද්ද? ඒ පහස ඇසුරු කරගෙන නැද්ද? දිවනහරවල් පිනා ගියා. ඔව්ද නැද්ද? ඔව්. පින්නොතින නම් කර්ම සකස් වෙන්නේ කොහෙටද? කර්ම සකස් වෙන්නේ සිතේ බව ඇත්ත මොන ලෝකෙටද? කාම භවයටයි. කාම භවයටයි. දැන් මේ මොකක්ද ක්‍රියාත්මක? අන්න භවය. රූප ශබ්ද ගන්ධ රස පහසට බැඳුණු ලෝකයකට කර්ම සකස් වෙනවා. දැන් තේරුණේද? අන්න ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ. දැන් තේරුණේද කියා දෙන එක පින්වතුනි? ආන්න පින්වතුනි, එහෙනම් යා එක්ක නිරේ, එක්ක പ്രേත ලෝක, එක්ක තිරිසන් ලෝක, එක්ක මනුස්ස ලෝක, එක්ක දිව්‍ය ලෝක. දැන් එහෙමනම් දිව්‍ය ලෝකයේ තියෙන පංචකාමය නම් ඒ ලෝකෙට යන්න මොකද කරන්න ඕනි? ඔබ ආසනෙද්ද හොඳ සැපතට ගේ දොර හැමදේම තියාගෙන හොඳ ලෝකෙක යන්න ආයසේ තියෙන, එහෙනම් දිව්‍ය ලෝකෙ. මොකක්ද කළ යුත්තේ? දන් දෙනවා, සිල් රකින්නවා, උදව් කරනවා. මේ කරන්නේ කොහෙ යන්නද? යාමේ තාවතින්සේ නිම්මාන රතිය උපදින්ට. ආයෙනම් අපේ හිත පිහිටිය කොහෙද? පංචකාමයන්ට බැඳිච්ච ලෝකික. එහෙනම් යාගේ කර්ම සකස් වෙලා තියෙන්නේ කොහෙටද? මේ ලෝකෙට. ඊට එහෙනම් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහන්නේ මොකක්ද? ආනන්දේනි, කාම භවයේ විපාක පිණිස කර්ම සකස් වීමක් නැත්තම් කාම භවය පරවන්ට පුළුවන්ද? තියෙනවනේ කිය, තණ්හා සිනී හෝ තෘෂ්ණාව තමයි වතුර. දැන් පහුගිය කාලේ නියගාව ඉදෝරේ ආවා, ගොවි මහත්තුරු මොකද උනේ? ගොවි තැන් කරගන්නට වන්දි ඉල්ලන්නේ නැද්ද? වන්දි ඉල්ලනවා. තණ්හාව තිබුණොත් මේ වතුර තිබ්බොත් නේද ගොයම් පැල ටිකත් හොඳට දළු දාලා හැදිලා ඉන්නේ? නැත්තම් මැරෙනව නේද? මැරෙනවා. එහෙනම් තාපසතුමාට තලගොයි මස ගැන ආසාව ඇති වුණාට පස්සේ නේද පින්වතුනි හොඳට චේතනා බුර බුරා පඳුරු දාලා ආවේ? විඥානි එකක් නැති විදි එකක් උපදිනවා. සිතවිලි ධාරා විඥාන ධාරා උපදිනවා. දැන් මෙතුම මෙවිලි මලුත් මොකද වෙන්නේ? ඊට අදාළ තැනකට යනවා පින්නතුනි. අදාළ තැනකට යනවා. දැන් පින්නතුනි සරලව පොඩ්ඩක් ඕක මතක තියාගන්න ඕන. මං අනිත් කාරණා ටික කියා දීලා ඉවර වෙලා මේකේ පොඩ්ඩක් අපි මොන කොහොමද තේරුම් ගන්න ටිකක් ගැඹුරින් තේරුම් ගමු. දැන් තේරුණා නේද කියලා දෙන්නේ? දැන් තාපසතුමා, දැන් අපි හිතමුකේ තාපසතුමාට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන ඇල්මක් තිබුණ නැත්තම් එන ඒ ලෝකෙට කර්ම සකස් වීමකුත් නැහැ. ඒක අපි තේරුම් ගනිමු අනිත් කතාවෙන්. මම මේ ටික පින්වතුනි කියා දීලා චුට්ටක් මේක තව පොඩ්ඩක් කරුණුකාරණ ටික ගැඹුරින් කියා දෙනවා. මෙහෙම හිතන්න. සිදුහත් කුමාරයා ලෝකී පුදුණා. ලෝකෙ ගැන කලකිරුණා. ඇයි ඒ? මරණීය ලෙඩවීම දැකලා. ගෙදර අත්හැරියා. අත්හැරලා යන ගමනේදී ගුරුවරු දෙන්නෙක් හම්බෙනවා. කවුද? ආලාර කාලාම උද්දක රාමපුත්ත. මේගොල්ලෝ භාවනා කරන ඇත්තෝ. මොනවද වඩලා තිබුණ සමාධි? ආකින්චඤ්ඤායතනයයි නීව සංඥා නාසඤ්ඤායතනයයි. බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නට මාත්‍යෙ මොකද කරන්නේ? මේක පුරුදු කළා. දවස් කීපකින් මේ සමාපatti වලට සමවදිනවනේ. ඊට පස්සේ උන්වහන්සේ දකින්න මේකත් උපතක් කර යන ගමනක්.
පස්සේ මොකද කරන්නේ මේ ගුරුවරුන් අත්හැරියද නැද්ද? අත්හැරියා. අත්හැරලා ඉවර වෙලා පස්සේ දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගන්නවා. කල්පනා වෙනවා ඒකත් අසාර්ථකයි. තෘෂ්ණාව නැති වෙන වැඩපිළිවෙල ගැන හොයන්න ගන්නවනේ. පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩලා වෙසක් පුන් පොහොය දවසේක බුද්ධත්වයට පත් වුණා. කැමැතිතාක්කල් බෝසෙවනි වැඩ හිටියා. සස්සතිය ගත කළා. ඊට පස්සේ තමයි බර්ණැසට වඩින්නේ. බර්ණැසට වඩින්න කලින් අර කල්පනා කරනවානේ මේක මිනිස්සුන්ට කියන්නේ කියලා, මේ ධර්මයේ අමාරුයි කියලා. පේනව නේද මේවා? කල්පනා කරන්න ගොඩක් ඒවා තියෙනවනේ පින්නෝතේ නේද? ඊට පස්සේ මොකද කල්පනා කරලා මේ කාරණේ උන්වහන්සේ ධර්මික කියන්නේ නැහැ කියලා තියෙන එක. පස්සේ නේද පින්වතුනි සහම්පති බ්‍රහ්මරාජ පෙනීදල කියනවනේ එහෙම කරන්න එපා ධර්මික කියන්නේ මේවා තේරුම් ගන්නයි ඉන්නවා කියලා. පස්සේනේ බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ ධර්මික කියනවා කියලා. ධර්මික කියන තීරණය කරලා බලනවා කෙලෙස් අඩු. බාණ්ඩ බලපුදි. මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කාටද මම මුලින් උපකාර කළ යුත්තේ? එතකොට සිහිපත් වෙන මුලින් උදව් කරපු පිරිසක් ඉන්න කවුද? ආලාර කාලාම උද්දකරාම පුත්‍ර. දිවස යොමල බලනවා දිවුරුත් ඇවිල්ලා කියනවා ස්වාමිනි මේ දෙන මේ වෙද්දී මිය ගිහිල්ලා අසවල් ලෝකේ ඉපදිලා. බුදුරජාණන් වහන්සේ බුදුනිතින් දකින ඕ වී කතාව ඇත්ත. අහු අවාසනාවන්තයි නෙවද කියලා කල්පනා වෙනවා. දැන් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන මේ දෙදෙනා මනුස්ස ලෝකේ ආවද? නිරේ ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ ගියාද? හරි වැඩි. යාමිට ගියාද? තාවතින්ස ගියාද? සුසිතට ගියාද? නිම්මාන රතියට ගියාද? පරිනිම්මිත වසවර්ති කියන ලෝකයකට ගියාද? නැත. එතකොට ආලාර කාලාම උද්දකරාම පුත්‍රට කර්ම රැසුන් නැද්ද? ඒ රැසුණා. රැසුණ හිඳයි භවයක් තිබුණේ. හැබැයි ඉපදිලා නැද්ද? එක්තරා බ්‍රහ්ම ලෝකයක ඉන්නෝ. බුදුරජාණන්සේක දැක්කා ඒ දින්න ඉන්නෝ. එක්තරා බ්‍රහ්ම ලෝකයක. තින්නතුනි අන්න බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ. ආනන්දේනි කාම භවයේ විපාක විදී පිණිස කර්මයක් නැත්තම් කාම භවයේ පැනවෙනවාද කියලා ඇහුවා. හරි ලස්සනයිනි. එහෙනම් උද්දකරාම පුත්‍රගේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන මේ තාපසවරුන්ගේ සිත චේතනාව ප්‍රාර්ථනාව මනුෂ්‍ය ලෝකයේ රූපිකට තිබිලා නැහැ. මනුෂ්‍ය ලෝකයේ ශබ්ද ගන්ධ රස පහසක් ගැන තිබිලා නැහැ. අර ඉස්සල කියපු තාපසතුමාට තලගොයි මසත් එක්ක බැඳිච්ච එයාට තිබුණේ මේ රූප ශබ්ද ගන්ධ රස පහද අන්න කර්ම සකස් වුණා. තේරුණ නේද කියා දෙන එක? එහෙනම් ආලාර කාලාම උද්දකරාම පුත්‍රට මේ ලෝකෙට කර්ම සකස් නොවෙද්දී ඔවුන්ගේ විඥාණය, ඔවුන්ගේ චේතනාව, ඔවුන්ගේ ප්‍රාර්ථනාව, ඔවුන්ගේ සිත යොමු වෙලා තිබුණේ වෙන ලෝකයකට. ආසාව තිබිලා තියෙන වෙන තැනකට. එහෙනම් අපිට පේනවා ආසාව තියෙන පැත්තට තමයි සිත තියෙන්නේ. තේරුණා නේද කියා දෙන්නේ පුදේ? තේරුණාද කියා දෙපු දෙ? එහෙනම් ඔවුන්ගේ ආසාව තියෙන යමකටද බැඳිලා තියෙන්නේත් එතෙන්ට සිත. ආලාර කාලාම උද්දකරාම පුත්‍රගේ හිත බැඳිලා තියෙන්නේ සමාධියටයි. මොකටද? ඒකයි බුදුරජාණන් වහන්සේ මුලින් බලන්නේ මෙයාලට බණ කියන්නේ. මොනවටද හිත බැඳිලා තියෙන්නේ? සමාධියට. අර තාපසතුමාගේ හිත බැඳිලා තිබුණේ තලගුයි මසට. ආලාර කාලා මුද්දකරාම පුතුගේ හිත බැඳිලා තියෙන්නේ සමාධියට. ආරයට තලගුයි මස හින්දා තලගුයා මරණ විදිහත්, වෑංජනේ හදන විදිහත්, බතකට හොඳට බඩ පිරින්න කන විදිහත් තමයි ප්ලෑන් එක. අපිට තියෙන ඒ වගේ ඒවා. අපි ඉන්නේ එතන. නි ආලාර කාලාම උද්දකරාම පුතේ මනස වෙනස් වෙන විදිහ බලන්නකො. ඒක නියල පැය ගණන් ඇස් වහගෙන ඉන්නේ. මේ ලෝකෙත් එක්ක එකතුවනේ. සමාධියක ඉන්නේ. බාණ්ඩ බුදුරයන්ස හොයාගත්තදී
තේරුණේද කියලා දිනක. එහෙනම් පින්වතුනි දැන් බලන්න පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානය. ඒවට කියන මොකද්ද? රූප ධ්‍යාන. පළවෙනි ධ්‍යානි තමයි කායික සැප, මානසික ප්‍රීතිය, හිතකඟයි, විතක ਵਿਚාර සහිතයි. පිලිකුලින් වැඩිනවා පළවෙනි ධ්‍යානෙ ආනාපාන සති. අර රූප ශබ්ද අර තලගොයි මස් ගැන හිතනේ වෙතන නෑ. එතකොට මේ සමාධිය ඔන්න පළවෙනි ධ්‍යානයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානට අදාළ ලෝක තමයි අපි කියන රූප භවයට අයිති. අරූප භවයට අයිති මොනවද? ඔය කියපු ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥා. අපි හවස මේව ගැන ටිකක් ඉගෙන ගන්න. එතකොට ආලාර කාලාම උද්දකරාම පුත්‍ර යන්නේ කොහෙද? අරූප ලෝකෙට, රූප සංඥාව නැති ලෝකෙට. කොහෙටද? රූප සංඥාව නැති ලෝකෙට. එහෙනම් පින්වතනි භව තුනක් තියෙනවා, කාම භවයේ, රූප භවයේ, අරූප භවය. මේ භව තුන තමයි හිත හැදෙනවන හැදෙන්න ඕනේ. මේ භව තුනට හැරෙන්න වෙන තැනක් සකස් වීමක් එහෙනම් නිවන වෙන්න ඕනේ. මෙච්චරයි විකල්ප අපිට යනවා නම් තියෙන්නේ. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් මේ භව තුනම තරණය කරන ආසාවත් ඇරලා. ඒකනේ මේකට උපතට හේතුව ආසාවනේ. ආසාව තමයි නිරුද්ධ කරන්න තියෙන්නේ. ආසාව තමයි නිරුද්ධ කරන්න තියෙන්නේ. දැන් එහෙමනම් පින්නතුනි මම හිතන ඔබට මම මේ කියා දීපු කාරණේ යම් අදහසක් ගන්නට ඇති කියලා. එහෙනම් මෙතනදි කියන භවය අඳුන ගන්න ඕනි. කාම භවයේ, රූප භවයේ, අරූප භවය. කාම භවයේ කිවි රූප ශබ්ද ගන්ධ රස පහතට බැඳිච්ච ලෝක. අරූප රූප භවය කියලා කියන්නේ කාමයේ අත්හැරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදව ගත්තයි උපදින තැන. අරූප ධානය කියලා කියන්නේ අරූප සංඥා නැති ආකාසානං ඡායතනිය, විඤ්ඤාණං ඡායතනිය, ආකින්චඤ්ඤායත, නීව සංඥා, නාසඤ්ඤා. මේවා ගැන දැන් කියා දෙන්නේ නැති කාලේ සීමිත නිසා. තේරෙන්නේද කියා දෙනු? එතකොට අන්න අරූප භවය. මේ භව තුනටම යන්න මුල් වෙන්නේ මොකක්ද? චේතනාව. චේතනාව මුල් කරගෙන මොකද කරන්නේ? කය වචන හිත හසුරුවන. භාවනා කරන්නත් මුල් වෙන්නේ මොකද්ද? චේතනාව. ඇයි ඒ? භාවනා කරන්න ඕනේ කියලා අත් දෙක එකතු කරන් වාඩි වෙනවා. කය තැම්පත් කරනවා. චේතනාවක් මුල් කරගෙන හිත යොමු කරනවා මෛත්‍රියට, පිළිකුලට, ධාතු මනසිකාරේ. ආනාපාන සතියේ චේතනාවක් මුල් කරගෙන තමයි හිත තියන් ඉන්නේ. ඒතකොට සමාධිය වැඩෙනවා. එහෙනම් ඒකත් චේතනාවකින් හදාගන්න එකක්ද නැද්ද? අන්න කර්ම. හැබැයි එතන සකස් වෙන වේදනා සංඥා වෙනස් එකක්. අරූප භව සමාධියක් උපදවගන්න ආකාසනං ඡායතනෙට සමවදින්ටත් මුල් වෙන්නේ මොකද්ද? චේතනාවක්. ඒ මානසිකාර්යයත් එක්ක ඒකේ ඉන්නවා. ඔන්න අරූප ලෝකෙට කර්මසකස් වෙනවා. හරි පැහැදිලි මේ බුදුරයනෝස කියා දෙන එක. ඔබ චුට්ටක් තේරුම් ගන්න ආලාර කාල මුද්දකරාම පුත්‍ර ඒස් භාවනාවට චේතනාවෙන් චේතනාත්මක භාවනා කළේ නැත්තා. ඒ ලෝකෙට යයිද? නෑ. බත්මුට්ටියක් ඔබට උයා ගන්න චේතනාවක් නැත්තම් බත්මුට්ටි උයා ගන්න පුළුවන්ද? බෑ. බත් ටික උයන්න ඕනේ හවස වෙන්න කලින්. චේතනාව මුල් කරගෙන නිකලි. ඒක නැත්තම් බත්මුට්ටි නෑ. ඒ බත්මුට්ටි උයා ගන්න චේතනාව එහෙම බලපානවා නම් භවයට බලපාන්නේ නැද්ද පින්නතුනි? බලපානවා. එහෙනම් කාම ලෝකෙට, රූප අරූප ලෝකෙට මේ භවය සකස් වෙන්න හේතුවක් තියෙන මොකද්ද? උපාදාන. අපි ඊළඟ පාර ඉගෙන ගන්න හින්දා මම විස්තර කියන්නේ වැඩිපුර. හරියට අර මතු සම්බන්ධයි වගේ නේද? උපාදානය කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? බැඳිලා යාම, ග්‍රහණය වීම යමකට. හිත යමකට දැඩිව බැඳින්න නම් යමක් තිබිය යුතුයි. ආසාව. මොකද්ද තියෙන්න ඕනේ? ආසාව. හරි ලේසි ඒක තේරුම් ගන්නට. අර තලගොයි මාසෙට ආස වෙච්ච තාපසතුමාගේ කතන්දරේ පළවෙනි පාර තමයි එතුමා තලගොයි මාසේ රස වින්දි. දැන් ආසාව ඇති වුණාද නැද්ද? ආසාව ඇති වෙච්ච දෙයට දැඩිව බැඳුණාද නැද්ද? දැන් යමකට හිත දැඩිව බැඳුණාද? බැඳුන නිසා බැඳීමට අනුරූපවයි භවයේ කර්මසකස් වීම තියෙන්නේ.
දැන් තලගොයා මරන්ට චේතනා පහල කළ කය වචන හිත ක්‍රියාත්මකයි. අන්න භවය අඳුන ගන්නට ඕනි. භවය හටගන්න හේතු අඳුන ගන්නට ඕනි. මොකක්ද? දැඩිව බැඳියාම උපාදාන. ඒක තමයි කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස පහතට හිත දැඩිව බැඳියාම. දැකණි තාපසම රූප, ශබ්ද, ගන්ධ, රස පහත ලස්සනට බැඳිනව තදට. කාම උපාදාන. දිට්ඨි උපාදාන කියන්නේ මරණින් මත්තේ මුකුත් නෑ. මරණින් මත්තේ එක්ක සදාකාලි. මේ වගේ දෘෂ්ටි වලට දැඩිව බැඳීම. සීලබ්බත උපාදාන කියලා කියන්නේ මොකද්ද? ඔන්න තනි කකුලෙන් හිටන් ඉන්නවා. ඊට පස්සේ කිරි තෙරුවාම ඔක්කොම ප්‍රශ්න හරියනවා. මේව මොකද? සීලබ්බත උපාදාන. දැන් බාන ජීවිතේ එහෙම එකක් නෙමෙයිනේ බලපාලා තියෙන. උපාදානට අනුව කර්ම සකස් වීම කි බලපාලා තියෙන. තේරෙන්නේ? සීලබ්බත උපාදාන. අනිත් උපාදානේ මම, මගේ, මගේ ආත්මය කියලා හිත බැඳිලා තියෙන. මෙන්න මේ හතරට අනුව තමයි කර්ම චේතනා පහළ වෙන්නේ. තාපස්තුමාට කාමයට බැඳිලානේ චේතනා පහළ කාම උපාදානට අනුරූපව. මම මගේ කියන බැඳීමට මුල් කරගෙන තමයි කර්මසකත්. ඒකනේ මගේදී මුන්දල ගත්ත, විනාශ කළා, මට මෙහෙම කළා. එයි මම මගේ කියන උපාදානට අනුව තමයි චේතනා පහළ වෙන්නේ, කය වචන ක්‍රියාත්මක වෙන්නේ. අන්න භවයේ ක්‍රියාත්මකයි. දැන් තේරුණාද කියා දීපික? දැන් යමක් සරලව තේරුම් ගන්න. හරි. එහෙනම් පින්වතුනි, එහෙනම් උපාදාන තිබුණොත් භවය තියෙනවා. එහෙනම් සාරිපුත්තයන් වහන්සේ කියනවා භව නිරෝධයක් දැනගන්නටත් ඕනි. එහෙනම් මේ උපාදානේ භවය නැතිවෙන්න නම්, කාම ලෝකේ, රූප අරූප ලෝකේ උපදීම නැතිවෙන්න නම් මොකද්ද නැති කරන්න ඕනි? උපාදානේ නැති කරන්න. උපාදානේ නැති කරන මඟ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් අපි පහුගිය කාලේ ආර්ය අෂ්ටාංග මාර්ග ගැන ටික ටික කතා කළා. ඉදිරියේදී අපි වෙනම පොඩ්ඩක් හොඳට කතා කරමු, වෙන වෙනම මාතෘකා විදියට. මම එතකොට මෙතනදී දැන් සම්මා දිට්ඨිය ගැන අපි කතා කරනවානේ. දැන් එතකොට මේ භවය ගැනයි, භවය හටගන්න හේතුව ගැනයි අපි ඉගෙන ගන්නවානේ. මේක මොකටයි තියගත්ද? සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන, චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය. දැන් අපි මේ දේශනාව ඉගෙන ගන්නවා. දුක්ඛාරි සත්‍ය නැද්ද? තියෙනවා. දුක්ඛ සමුදය නැද්ද? නිරෝධේ මාර්ගය ගැන මෙතන විස්තරයක් නැද්ද? එහෙනම් මේ සම්මා දිට්ඨිය මෙතනත් නැද්ද? මේ චතුරාර්ය සත්‍ය ක්‍රියාවලිය නේද මේ කතා කරන්නේ? ඔයද නැද්ද? පටිසම්පාදයේ ධර්මතාව ගැන මේ කතා කරන්නේ. දැන් බාණ්ඩ සෝතාපන්න වෙනවා කියලා කියන්නේ චේතනාව ගැන දැනගන්න එක. චේතනාව මුල් වෙලා කය වචන හිත ක්‍රියාත්මක වෙන විදිහ සිහියෙන් දැනගන්න එක. හොඳට මේ භවය ගැන තේරුම් ගන්න එක. භවය තියෙන්නේ මොකක්ින්දද කියලා තේරුම් ගන්න එක. භවය නැති වෙන්නේ මොකකින්ද? නැති වෙන මඟ මොකද්ද කියලා දැනගන්න එක. එතකොට මෙන්න මේ කාරණේ හැම වෙලෙම සිහිය පිහිටවගෙන වඩනවා නම් එයා සෝතාපන්න මග වඩනවා. ඔබ කොයි වෙලේද චේතනා පහළ නොකර ඉන්නේ? චේතනා හැම වෙලාවකම ක්‍රියාත්මකයි. චේතනාව ඔබ ක්‍රියාත්මක නම් හැම මොහොතකම භවයේ ක්‍රියාත්මක නැද්ද? ක්‍රියාත්මකයි. ඒ කියන්නේ එක්ක කාම භවයේ, එක්ක රූප භවයේ, අරු භවනා කරන්න ඕනේ රූප අරූප ලෝකේ, එක්ක ආදීනෝ හිතන්න ඕනේ කාම ලෝකේ. එහෙනම් මේ චේතනාව නුවණින් විමස විමසා බලද්දී ක්‍රියාවලියේ මොකක්ද එයා දකින්න ඕනේ? භවයේ විපාක විඳින් පින්ස කර්ම සකස් වීම දැකිය යුතුයි. එතකොට එයා දැනගන්න මේකනම් රූප භවයේ, කාම භවයට මේක, රූප භවයට මේක, අරූප භවයට කියලා අඳුන ගන්න ගන්නවා. එහෙනම් භවය වෙන් කරන්න පටන් ගන්නවා. භවය වෙන් වෙනවා නම් ඒ විදිහට එයා භව සමුදය දැනගන්න. ඇයි මට මේ භවයට යන්න හේතුව? මෙන්න උපාදානේ තියෙනවා.
මේක නැති වුණොත් මේ විදිහට කර්ම සකස් වීම නැහැ. ඒකට මාර්ගය මොකක්ද? මේ විදිහට නුවණින් දකිමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතුයි. මාර්ගය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න පින්නතුනි, ඉපදිච්ච දා ඉඳන් මේ මොහොත වෙනකන් අපි චේතනා පහළ කරනවා. කය වචන හිත ක්‍රියාත්මක වෙනවා. ඒ කොයි ලෝකෙට හරි අපේ කර්ම සකස් වීම තියෙනවා. අපි හෙව්වද? නැහැ. ඒකයි කියන්නේ සතර සතිපට්ඨානිය වඩනවා නම්, මේවා වඩනවා නම් මුලින් තිබුණ දෙයට වඩා විශේෂ ඥානයක් මේක වැඩුවට පස්සේ ඇති වෙනවා කිව්වේ ඒකයි. තේරුණා නේද මේ කියadienේ? දැන් බලන්න බුදුරජාන් වහන්සේ කියා දෙන එක කොච්චර මේ ක්‍රියාවලිය ඇත්තක්ද? උපාදානේ නැහැ, භවේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? එහෙම දෙයක් මේ දැන් තියෙන්නේ. එහෙනම් මේ ධහම තුලින් නිමෙද බුදුරජාණන් සර අරහං සම්මා සම්බුද්දයි කියලා අඳුර ගන්න තියෙන්නේ. මේ ධර්මයේ ස්වාකාතයි මනාකොට දේශනා කළ සම්දිට්ඨිකයි මේ ජීවිතේ දකින්න බැරිද? අකාලිකයි, ඕනම කාලයක සත්‍යයක්. එහෙනම් පින්වතුනි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මේ ටික නම් කියන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේත් මේ ටික නම් කියන්නේ. විපස්සී බුදුරජාණන් වහන්සේත් මේ ගැන නම් කියන්නේ. අලුතින් මාර්ගයක් හොයන්න තියෙනවද? අපිට එහෙම එකක් නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. අපිට ඕනි විශ්වාසී. මාර්ගය තියෙනවා. මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන තැනට එන්න. එතෙන්ට ආපු ගමන් මොකද වෙන්නේ? මේ ධහමේ ප්‍රතිඵලය එතන තියෙනවා. අපේ අයට විශ්වාසෙ නැහැ. ඒකට කියනවා මොකද්ද? සැකය. මොකක් කියලාද කියන්නේ? සැකේ. තේරුණා නේද කියන්නේ? දැන් පින්නොතනි, අපි දැන් මම මේ කියා දීපු කාරණේ අලුතෙන් ආපු කෙනෙකුටත් සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් මම මේ චුට්ට කාල වේලාවත් එක්ක පින්නොතනි කමක් නැහැ, මම මෙතනින් පස්සේ මීට වඩා පොඩ්ඩක් වෙනස් චුට්ටක් කියා දෙනවා. හොඳට අහගන්න. මොකක්ද? හොඳට අහගන්න. කම්මැලි මිහිතන කොටස. මේ ටික අහගන්න. පින්නොතනි, මේක හරි සරලව තේරුම් ගන්න ඕන එකක්. කොහොමද මේක සරලව තේරුම් ගන්නට වෙහෙසින්ට? අපේ මේ සිත ගැන කියද්දී කියන මේ සංඥා වේදනා චිත්තපටිබද්දයි. මොකද්ද සංඥාව වේදනාව මොකක් එක්කද බැඳිලා තියෙන්නේ? සිතත්. ඒ කියන්නේ එකට තියෙනවා කියන එකයි. මොකක් කොහොමද එකට තියෙන්නේ? දැන් නිරෝධ සමාපත්තියට සම්බන්ධ මේ සංඥා වේදනා නිරුද්ධ වෙනවනේ. එතකොට විඥානි ක්‍රියාවලිය මොකද වෙන්නේ? එතනදී නිරුද්ධ වෙනවා. නිරෝධ සමපත්තිය සම්වදින කෙනාට. එහෙනම් අනිත් හැම කෙනෙක්ගේම හැම මොහොතකම කොහොමද තියෙන්නේ මේ සිත කියන එක? සංඥා වේදනා සිතත් එක්ක බැඳිලා තියෙන්නේ. මේ සිතක මේ වේදනාව සංඥා උපදින්නට නම් මේ සිතක වේදනා සංඥා උපදින්නට නම් එයාට මොකක්ද තියෙන්න ඕනේ? ඇසත් රූපත් තියෙන්න ඕනේ. කනත් ශබ්ද, නාහිත ගඳසුව, දිවත් රසත්, කයත් පහසත්, හිතත් අරමුණු තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඔබට මැටි ගුලියක් දීලා ඒ මැටි ගුලියෙන් මම කෝපයක් හැදුවොත් දැන් ඒක ඇහැට පේන රූපයක්ද නැද්ද? ආ, දැන් ඔබට ඉන්නේ මැටි ගුලිය කියන සංඥාවද කෝපය කියන සංඥාවද? ආන්න දැක්ක නේද? එතකොට ඇහි ඒ වේදනාව සංඥාව ඒ ආකාරයෙන් හටගන්න යම් සංඥාවක් හැඩතල හටගන්නට අර අපි මැට්ටින් හදපු කෝපේ බලපෑවද නැද්ද? බලපෑව. දැන් ඔබට ඇස් දෙක වහගෙන හිතින් බැරිද මතක් කරන්නට අර මැට්ටින් ගුලියෙන් හැදිය කෝපේ නේද? එහෙනම් ඇහි හටගත්ත සංඥාව නේද හිතින් මෙනෙහි කරන්නේ? ඔව්ද නැද්ද? ඇස් අන්ධ කෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? ඇස් අන්ධ කෙනෙක්. මැටි ගුලියක් අරන් අපි කෝපයක් හදනවා. දැන් එයාට මැටි කෝපය කියන සංඥාව ඇයිති වෙයිද සිතේ? ඇයි ඒ? එයාට සිත නැද්ද? එහෙනම් සිතේ ඒ වේදනාව සංඥාව ඉපදුන්නේ නැත්තේ ඇයි? එයාට ඇස මැරිලා ඇස අන්ධයි. රූප තිබුණත් එතන සිත හටගන්න එපා ඇසි. ඇසයි රූපයි විඥානය එකතු වෙලා වුණාම තමයි අර සිතේ වේදනා සංඥා උපදින්නේ, ස්පර්ශය ඇති වෙලා.
අන්ධ කෙනාට උපදින්නේ. එහෙනම් මේ ලෝකයේ සංඥාවක් අපේ සිතේ උපදව ගද්දී අර ඇහත් රූපෙත් කනත් ශබ්ද නාහේ ගඳ සුවඳ දිව රස කය පහස බලපානවද නේද? බලපානවා. එතකොට මේ මනසට දෙනාර. එතකොට බලන්න මේකත් එක්ක තමයි මේ සිතක මේ ක්‍රියාවලිය දිගට 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 මොකද්ද? පවතින්නේ. එනං ඇහින් දකින, කනින් අහන, නාහින් ගන්න, දිවෙන් රස විඳින, කයින් පහස ලබන, සිතින් සිතනදී අපි මොකද කරන්නේ? කයින් උපද්දනවා, වචනින් උපද්දවනවා, සිතින් උපද්දවනවා. මේක තමයි අපි කර කර ඉන්නේ. ඒක තමයි කර්ම කියන්නේ. උදාහරණයක් හොඳට අහගන්න මෙව්වා. මේ බාණ්ඩ බුදුන්සේගේ ධර්මයේ කොච්චර ලස්සනයිද, කොච්චර ඇත්තක්ද, කොච්චර කරුණ සහිතයිද තේරෙන්නේ කියලා දෙන එක. බාණ්ඩ මේ භවය ගැන ඉගෙන ගන්න ගිහිල්ලා අපි ඉගෙන ගන්න දේවල් ටික ඔව්ද නැද්ද? නිදියට ඇඟිල්ලෙන් අනින්න වෙනවා. හරි වැඩි. හොඳට අහගන්න. මම මේ කියන කතාව ඇත්තද බොරුද කියලා ඉගෙන ගන්න, අහගන්න. චූටි බබෙක්, චූටි දරුවෙක් ඉපදුන ගමන් උයන්ඩ දන්නවද? නෑ. කම්පියුටර් වැඩ දන්නවද? නෑ. ඔෆිස් යන්න දන්නවද? නෑ. ඊට පස්සේ බස් එක යන්න දන්නවද? නෑ. කෝච්චිය යන්න දන්නවද? ටීවී දාන්න දන්නවද? රේඩියෝ දාන්න දන්නවද? රණ්ඩු අල්ලන්න දන්නවද? මුකුත් දන්නේ. කවුද? චූටි බබෙක් ඉපදුන ගමන්. දන්නවද? නෑ. නමුත් ඔබ දන්නව ඇති, ඔබේ කවුද මේ මුණුබුරු මිනිබිරියෝ ඉන්නවද නැද්ද? මේ ආච්චිලා සියලා ගොඩක් ඉන්නවනේ මෙතන නේද? මුණුබුරු මිනිබිරියෝ ඉන්නවා. ඔයාලා දැකලා තියෙනවද ගෙවල් දොරවල් වල මේ ක්‍රියාවලිය ගැන ඔබට මම කියා දෙන්නේ? ගෙවල් දොරවල් වල ඔබ දැකලා තියෙනවද අර චූටි මිනිබිරි, එහෙම නැත්නම් අර චූටි මුණුබුරා? සමහරට ගෙදර ආච්චිලා එහෙම ආච්චිලා සියලා එහෙම මොකද කරන්නේ? මේ පොඩ්ඩක් අර කොස්ස ඉදලා තියෙනවනේ, ඉදලා අරගෙන චීතරෙද්ද හොම තදට ගැට ගහ හොම මෙහෙම කරලි ඉවර වෙලා අර දන්නවනේ ආච්චිලා කටයුතු කරන විදිහ, එහෙම කරලි වෙලා ඉදලා ගන්නවා. ඊට පස්සේ කෑ ගහනවා තමන්ගේ දුවට. කොහොමද කෑ ගහන්නේ? මුන්දලට මේ ගෙයක් දොරක් හැඩි වෙනවා කිසි කල්පනාවක් නැද්ද? මම් මෙව්වා කොලේ නැත්තම් මේ ගේ පෙරේත ගුහාව වෙනවා. සමහර වෙලාවට ඔය ආච්චිලා සීයලා තමන්ගේ දුවලට බැන බැන තමයි අතු ගාන්නේ. එතකොට අර මිනිබිරි හරි මුණුබුරා හරි මොකද කරන්නේ? එයාත් අර ස්තෝප්පි වාඩි වෙලා අර ආච්චි කොරණ වැඩි බලන් ඉන්නවා. කොහොමද ඉදලා අරගෙන අර බයින්වනේ බැනලිවර වෙලා ආච්චි ඉදලා අරගෙන අතු ගානෝ. දැන් කවුද බලන් ඉන්නේ? මුණුබුරා හරි මිනිබිරි හරි බලන් ඉන්නේ. ආච්චි අතු ගාලා ඉඳලා තියලා ගියාට පස්සේ අර පොඩි දුවත් නිකන් ළමාසාරිය වගේ එයත් එතන ඉන්න හොම පොඩ්ඩක් එයත් අර නිකන් ගවම මෙහෙම කරගෙන ඉවල වෙලා ගෙදරට කෑගෙන, මම් මේවා කොලේ නැත්තා, මේක ප්‍රේත ගුහාව වෙනවා, ඇස්කන්තියන් කොහොම ඉන්නවද බන්ද, මුන්ට දැනෙන්නේ නෑ නේ මගේ දුකක්. අර පොඩි මිනිබිරි මොකද කරන්නේ? එයත් ඉඳලා අරගෙන අතු ගානවා. දැන් මෙයා රිපීට් කරනවා. යමක් මොකද කරන්නේ? උපද්දවනවා. හරියට පින්වතුනි ගඩොල හදද්දී අච්චුවක් දැකලා තියෙනව නේද? ගඩොල් හදද්දී බ්ලොග් ගල් එහෙම හදද්දී එයා කරන වැඩේ ඒකට මැට්ට දාලා තද කරලා අර අච්චුවෙන් තමයි ගඩොල ගහන්නේ. ඒකනේ එක ගාන්ට හැදිලා ඉන්නේ බ්ලොග් ගල් එහෙම හදද්දී. අර අච්චුපාන් ගෙඩි හදද්දී අච්චුවේ දානවනේ. කේක් හදද්දී තැටි එක නෙදාන්නේ, තැටි දාලා හදලා ගන්න. දැන් දැක්ක නේද අච්චුවේ හැදිලා ඉන ලස්සන? තේරුණේද කියලා දෙන එක? එතකොට මේ පොඩි දරුවා අර ආච්චි අතුගානු ඇහිම් බලන් ඉන්නවා. ආච්චි කියන ටික ලොකු දුවට බැන බැනනේ ආච්චි ඉඳලා අරගෙන අතු ගන්නේ, මං මේවා කරේ නැත්තම් මේ ගේ විනාසයි. බණක් භාවනාවක් කරගන්න තියෙනද මුන්දර හින්ද? ඈ ඊට පස්සේ බයිනෝනේ මේ වගේ අය බාරගත්ත මේ මිනිස්සුන්ට පින් දෙන්න ඕනේ කියලා දුවට බැන බැන තමයි අම්මා අතු ගන්න. මේව ටික අහගෙන ඉඳලා පොඩි එකා මිනිබිරිත් ඉඳලා ඒ විදියටම අරගෙන එයත් ඉඳලා අරගෙන අතු ගන්න හිට මෙහෙට අදිනවා. ඉඳලා බරයිනේ ලොකුයිනේ යට බෑ. ඊට පස්සේ අපි ඔබ බලන් ඉඳලා පොඩි ඉඳල් ගෙනත් දෙන්නේ. දැන් ඔබ කල්පනා කරලා බාන්ට පින්වතුනි මෙන්න මේ කාරණේ.
අර පොඩි දරුවා ඇහින් දකිනවා කණින් අහනවා රාජ්‍ය කරපුදි. එහෙනම් එයාගේ අර සිටි දැන් අර සිතක් කියන්නේ වේදනාව සංඥාවක් තියෙන එකනේ. එයා වේදනාව සංඥාව ඇහින් දැකලා ගන්නි කණින් අහලා ගත්ත එක. දැන් චේතනාවක් මුල් කරගෙන අර gadula achuga gaha මැටි වලින් achuga gaha දානවා වගේ. එයා මොකද කරන්නේ? අන්න චේතනාත්මකව එයා ඒක උපද්දවනවා ඇඟින්. එයා ඒක උපද්දවනවා වචනින්. එයා ඒක උපද්දවනවා සිතින්. ඒක තමයි පොඩි මිනිබිරිත් අර ආචි කියන ටිකම කියලා එයත් ඉඳලා අරන් අතු ගන්නවා. තේරුණාද කියපදී? එහෙනම් ඔබ වැඩිහිටියෝ විදිහට අද ඔය කරන දේවල්, කියන දේවල්, සිතන දේවල් ඇසින්, කනින්, නාහින්, දිවෙන්, කයින් ගත් ඒවා, බත් මුට්ටි උයන එක, ඉලෝලු කපන එක, මොනවා හරි හදන එක, ඔෆිස් ගෙහෙල්ල කරන වැඩ ටික ඉගෙන ගත්තේ ඔක්කොම ඇසින් කනින් ගත් ඒවා. දැන් ඔබ මොකද කරන්නේ? හිතේ චේතනාවකින් ඒක නැවත නැවත උපද්දවනවා. කොහොමද උපද්දවන්නේ? කයින්, වචනේ, සිතින්. දැන් මේ උපද්දව ඉන්නේ මොනවද? වේදනාවක්, සංඥාවක්, චේතනාවක්, ස්පර්ශයක්, මානසිකාරයක්. තේරුණේද? ඒක රූපෙත් එක්ක සම්බන්ධ සතර මහා ධාතුත් එක්ක. තේරුණේද කියලා දෙනවා. දැන් ඔබ මෙතනින් ඔක්කොටම ඉදලක් දෙනවා. කොස්සක් දෙනවා. අතු ගන්න කියලා. ඔබ අතු ගන්න එක දැකලා තියෙන පොඩි කාලේ අම්මා තාත්තා ආචිසිය කරන ඇහින් දැක්කේ. දැන් ඔබ කරන්නේ අද? දැකපු එක. දැන් ඔබ මොකද කරන්නේ? චේතනාවක් මුල් කරගෙන නැවත ඒක උපද්දවනවා. තේරුණේද? දැන් බලන්න, චේතනාවක් මුල් කරගෙන අතු ගන්න ඕනි කියන ක්‍රියාව උපද්දවනවා. දැන් එතන රූපේ පැවැත්ම නැද්ද? ඇයි අතු ගන්නේ? රූපේ ක්‍රියාවලියක්. දැන් එතන ස්පර්ශයක් නැද්ද? තියෙනවා. මානසිකාරය නැද්ද? අතු ගන්න ඕනි කියන මානසිකාරයත් එක්කනේ කියන්නේ. එතන ස්පර්ශෙත් තියෙනවා. එතන වේදනා සංඥාවක් නැද්ද? චේතනාවක් නැද්ද? තියෙනවා. සිතින් දැනගන්නේ ටික නෙමෙයිද? විඥානි. ඕ. දැන් අතුගාදී යමක් කියද්දී යමක් සිතද්දී අපි නැවත නැවත හදන්නේ මොකක්ද? වේදනාවක්, සංඥාවක්, චේතනාවක්, ස්පර්ශයක්, මානසිකාරි සතර මහා ධාතු. එහෙනම් අපි හදා ඉන්නේ ගොඩාක් වෙලාවට කාම ලෝකෙට එන වේදනාවක්, සංඥාවක්, චේතනාවක්, ස්පර්ශ, මානසිකාර සතර මහා ධාතු. ඒක හින්දායි කාම ලෝකෙට ඉන්නේ. තේරුණාද කියපේ? එක ටිකක් අමාරුයි. එතකොට ආලාර කාලා මුද්ද කරාම් පුත් හදා හිටපු වේදනා, සංඥා, චේතන අතුපතු ගාන ඒවා කෑම්බීම ගැනද, කේක් හදන ඒවද? නෑ. ඇස් පියාගෙන ඉන්නව, එහින් අරමුණකට එකතු වෙලා නෑ, ශබ්දවලට එකතු වෙලා නෑ, හිත ඉන්නව වෙන ලෝකික. ඇයි? එකත් හිතින් පුරුදු කරලානේ භාවනා කරනවා කියලා හදලා හදලා ගන්න එක. දැන් එතනත් හිතේ තියෙන වේදනාවක්, සංඥාවක්, චේතනා, මනසිකාර රූපක පැවැත්මක් තියෙන පුළ ඒ රූපේ ප්‍රකටනේ. විඥාන එතන දැන ගැනීමක් තියෙන, එතන තියෙන වේදනා සංඥා ගැන දැන ගැනීම තියෙන සියුම්ම විඥානි බැසගෙන ඉතින් තියෙන. දැන් මිය ගියා මේ ලෝකේ නෑ වෙන ලෝකික. දැන් දැක්ක නේද බුදුරජාණන් වහන්සේ මේ කියා දෙන දේවල්? අන්න ඒකයි සමහර ක්‍රියා අපි නවත්තන්නේ බුදුරජාණන් වහන්සේ. ප්‍රාණඝාතේපා, සොරකමේපා, වැරදිකාමසිනේපා, බොරුවේපා, මත්පැනේපා සමහර ක්‍රියා නවත්තනවා අපි සීලෙන්. සමාධිය වඩද්දී මොකද වෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක එකතු වීම නවත්තනවා. සමාධිය ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? සමාහිත හිතින් රූප, වේදනා, සංඥා, චේතනාව තියෙන ඇලීම නැති කරන ප්‍රඥාව වඩමින්. ඒතකොට ඒකත් අත්හැරිනවා. ඒවා ඇසුරු කරපු ක්‍රියාවක් දැන් බිහි වෙන්නේ නැතුව යනවා, නිවන කරා යනවා. තේරුණේද කියලා දෙන එක? එහෙනම් පින්වතුනි, මේ භාවනාව හිමින් පටන් ගන්න.
දැන් භාවනා කරන්න නෙමෙයි මම කිවි. කාම භව මේ භවය ගැන දැනගන්න ඕනේ. භවය හටගන්න හේතු උපාදාන භව නිරෝධය දැනගන්න ඕනේ. එහෙනම් උපාදාන නැති වුණොත් තමයි භවය නැති වෙන්නේ. මගක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ පේනව නේද මේව කොච්චර සරලව හිමින් තේරුම් ගන්න ඕනේ ඒවත්. දැන් චේතනාවෙන් හදාදා තමයි ඉන්නේ. කය වචනේ හිති අර පොඩි දරුවෝ ඉපැද්දෙව්වා වගේ ওই ක්‍රියාවලිය මම කියා දුන්නේ සරලව මේක යාන්තම් තේරුම් ගන්නට. මේක වැඩි දුරට තේරුම් ගන්නට සිහිය භාවනාව කියන දේ උපයෝග කර ගන්නට. ඔබ දැස් පියන් වාඩි වෙලා මේ කාරණා හතරට හිත තියාගෙන ඒ භාවනාව තුල දැන් භාවනා විදි බුදු ගුණේ එහෙම නැත්නම් ආනාපාන සති කිද්දි හොඳට සමාධිය තුනන එතන බලන්න. මේක ඉපදුනේ කොහොමද චේතනාත්මක. හරි මෙතන වේදනා සංඥා චේතන නැද්ද තියෙනවා. ස්පර්ශ මනසිකාරා තියෙනවා. ඒතර මම මේ මොකද්ද කරන්නේ මේ වේදනා සංඥා චේතන ස්පර්ශ මනසිකාර මේදී උපද්ද උපද්ද වෙන්න එක. ඒතර මම මේක උපතින්ම ගినాපිකද්ද නෑ. මං අසවල් වැඩසටහන් වලට ගිහුව ඇහුවා ඒ ගැන. භාවනා කරන විදිය දැක්කා. ඒක තමයි මේ උපද්දවන්නේ නැවත නැවත. එතකොට දැන් මේ සමාධියෙදි මට රූප ශබ්ද ගන්ධ රස පහස ගැන නෙමෙයි දැන් සමාධියක් තියෙනවා. එහෙනම් මේ වේදනා සංඥා චේතනාව තමයි මම ඇලිලා ඉන්නේ. එතන මේ අත්දැකීම මේ ලෝකෙට අයිති එකක් නෙමෙයි වෙන ලෝකෙට. එහෙනම් මේ භවය මෙහෙට නෙමෙයි වෙන තැනකට. මේක වැඩුවොත් මේක මං ග්‍රහණය කරගත්තොත් මయ్యා එන්නේ මේ වේදනා සංඥාත තියෙන මේ ලෝකෙට නෙමෙයි වෙන ලෝකයකට. තේරුණා නේද කියදින? අරක්කු බොන කෙනා උමතු වෙනවා කියනවා. ඇයියා උමතු ඉන්නේ බිව්වට පස්සේ හි කල්පනාව නැහැ. උහේ දොඩෝනවා. මනුස්ස ලෝකේ આવුවොත් උමතු කෙනෙක් වෙනවා. පිස්සු හැදිච්ච කෙනෙක් වෙනවා. මන්ද බුද්ධික කෙනෙක් වෙනවා. අර වේදනා සංඥා තමයි හට අරන් තියෙන්නේ. බොද්ධියන වේදනා සංඥා තමයි දැන් මන්ද බුද්ධික වෙලා තියෙන්නේ. දැක්ක නේද සකස් වෙච්ච ලස්සන. එයා වයස 14 15 වෙනකම් බිව්වේ නැහැ. අනිත් අය බිව්ව දැක්කා ඒක බිව්වා. නැවතු උපද්දන වල දැන්. තැබෑරුම් ගාන ගිහිල්ලා මැරෙනවා මන්ද බුද්ධික වෙලා ඉපදෙනවා මනුස්ස ලෝකයේ ගොඩක් වෙලාවට දුගතියන තේනව නේද පින නැහැ පව නැහැ මෙලවක් නැහැ පරලවක් නැහැ භවයක් නැහැ ඒ දේවල් පිළිගන්නේ නැති කෙනෙක් ඉන්නවා මෝහි තියෙන්නේ සිතන්න බෑ තිරිසන් සතෙක් වෙනවා උපත් දෙකයි එක්ක නිරේ එක්ක තිරිසන් සතා තිරිසන් සතුන්ට පින පව තේරුම් ගන්න පුළුවන්ද භවයේ තේරුම් ගන්න පුළුවන්ද බෑ මෙලව පරලව තේරුම් ගන්න පුළුවන්ද බෑ අම්මා තාත්තා කියලා විශේෂයක් තියෙනවද පින පව කියලා විශේෂයක් තියෙනවද නැහැ එහෙනම් එතන වේදනා සංඥා චේතනා මනුස්ස ලෝකයේදී මෙලොවක් පරලොවක් පිළිගන්නේතු හදාගත්තේ ඒවා. දැන් තිරිසන් සතා බල්ලා පූස කැරපොත්තා අන්න ඉපදිලා ගැරඬියා පොළඟ වෙලා ඉපදිලා. පුදුමයි නේ. එකට එක කිලිල වෛරය ඇති කරගන්නව තරහ පොළඟ වෙලා එනවා කියනෝ. පිළිගන්නව පොළඟේ බලන්න. අනිත් අයව සත්තුන්ව ගිලිනවා. දලවල විස තියෙනවා. ද්වේෂෙත් එක්ක හැදිච්ච ලෝකී. දරුණු ක්‍රියා කරන ප්‍රාණඝාත දරුණු විපාක තින අනිත් අය සත්තුන්ව මරනවා බෙලි කපනවා දරුණු ක්‍රියා පුරුදු කරනවා දරුණු විපාක ඇති තැනට යනවා නිරි එයා දරුණු විපාක විඳිනවා ඒ විදිහේ වේදනා සංඥා එතන හටගන්නේ දැක්ක නේද මේවයි තියෙන ස්වභාවය අපි මේක දැක්කේ නෑ නමුත් මෙතන ක්‍රියාත්මක වෙනවා දැන් තියෙනව නේද සංසාරී භයානකම ඒ නිසා පින්නතුනි මේවා හිමින් සැරේ ප්‍රවේශමට තේරුම් ගත යුතු දෙයක් අද සම්මා දිට්ඨිය මුල් කරගෙන භවය ගැනයි අපි මේ ඉගෙන ගත්තේ ඔබ හැම දිනාට මේ ගෞතම බුදු සාසනේ සනාතන රැකවන්නේ ලැබීවා කියලා සාදු කියනවා